සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එක්ස්පීරියන්ස් එක ෂෙයා කර ගැනීම සෙෂන් එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ ජූනියර් බැච් එක මේ පාර ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් යනවා ඒයි වෙනුවෙන් තමයි අද අපි මේ සෙෂන් එක ඕගනයිස් කරේ අද සෙෂන් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පොලිමර් සෙරමික් මෙටලර්ජි ඉන්ඩස්ට්‍රි වල අපේ ට්‍රේනින්ගේ සහෝදරයන්ගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම තමයි අපේ ට්‍රේනින් එක ගයිඩ් කරන්නේ නයිට එකෙන් මේ නයිට එක කියන්නේ මොකද්ද සහායක අපිට ට්‍රේනින් එකදී අපිට ලබා දෙනවා නයිට පොතක් ඒ පොත කොහොමද ෆිල් කරන්නේ ඩේලි ඩයරි එක කොහොමද ෆිල් කරන්නේ යන්නේ ඒකව ගැන ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මම බුද්ධි සංකල්ප මම තෝරගත්තේ සෙරමික් ඉන්ඩස්ට්‍රි එක මම ට්‍රේනින් ගියේ ලංකා ටයිල් එකේ අද අපි මේ සෙෂන් එක ඉවර වෙද්දී ඔයාලට ට්‍රේනින් ප්ලේස් එක කොහොමද තෝරගන්නේ ට්‍රේනින් ප්ලේස් එක තෝරගන්නකොට මොනවද සැලකිලිමත් යුතු කරුණු ඒ වගේම ට්‍රේනින් පීරියඩ් එක ඇතුළතදී ඔයාලට මොන හරි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණොත් ඒ ප්‍රශ්න මගහරවා ගන්න කොහොමද ඒ වගේම මේ ප්‍රශ්න වලට මුහුණ දීලා ඒ ප්‍රශ්න වලින් ගැලවෙන්නේ කොහොමද ඒ පිළිබඳව තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද අපිත් එක්ක එකතු වෙනවා පොලිමර් ඉන්ඩස්ට්‍රි එකේ ලලන් ප්ලාස්ටික් එකේ ට්‍රේනින් ගිය යශාන් මායදුන්නේ ආරාධනා කරනවා ඔබට ඔබගේ අත්දැකීම් ෂෙයා කරගන්න කියලා හරි මම යේෂාන් මායාදුන්න මම තෝරගත්ත පොලිමර් සයිඩ් එක මම ට්‍රේනින් ගියේ එකම ආයෝජන කලාපේ ලලන් රබර්ස් කම්පැනි එකේ ඒකේ ග්ලව්ස් හදන කම්පැනි එක ලලන් රබර්ස් එකට අපේ දෙන්නෙක් ගියා අපිට පළවෙනියටම කතා කළේ ඉන්ටර්විව් එකට ඉන්ටර්විව් එකට අපි සාමාන්‍යයෙන් ඉන්ටර්විව් එකට යන විදිහට ගියා ඉන්ටර්විව් එකේදී හෙදි කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ මොකද මේ අපි හිතන්නම් ගියේ මේ පොලිමර් සම්බන්ධයෙන් මොනවාරි ප්‍රශ්න අහයි කියලා ඒ වුණාට එහෙම මුකුත් ඇහුවේ නැහැ මේ අපි දෙන්නාම එකට ඉන්ටර්විව් කරේ දෙන්නාම එකට ඉන්ටර්විව් එකට අරගෙන මේ අපේ විස්තර කතා කරලා ට්‍රේනින් එක වෙන්නේ කොහොමද කියන එක කිව්වා ඊට පස්සේ අපි දෙන්නව එතන මේ ලලන් රබර්ස් එකේ ෆැක්ටරි දෙකකට දැම්මි ට්‍රේනින් එකට පළවෙනි දවසේ මම ට්‍රේනින් ගියාම මාත් එක කතා කළා ඒ කියන්නේ ෆැක්ටරි මැනේජර් ඒ ෆැක්ටරි මැනේජර්ත් මුකුත් පොලිමර් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවේ නැහැ අපේ ඩිග්‍රී මොකක්ද කියලා ඇහුවා ඩිග්‍රී මොනවද ඔයාලට උගන්වලා තියෙන්නේ ඇහුවා සහ මේ ට්‍රේනින් එකෙන් ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන ටික ප්‍රශ්න ටික විතර ඇහුවේ ඒ ටික අහලා ඉවර වෙලා මාව බාර දුන්නා එතන ප්‍රොඩක්ෂන් එක්සිකියුටිව්ට එයා තමයි ඉතින් මගේ මා සහායෙන්ම මගේ ට්‍රේනින් පීරියඩ් එක සුපර්වයිස් කරේ මගේ ට්‍රේනින් එක සුපර්වයිස් කරේ යා ඊට පස්සේ පළවෙනි දවසේ යමාව ප්‍රොඩක්ෂන් ලයින් වලට එක්කන් ගිහිල්ලා ඒ ප්‍රොඩක්ෂන් ලයින් එක ඉන්න මොකද්ද කියලා සම්පූර්ණයෙන්ම කියලා දුන්නා ඊට පස්සේ කිව්වේ ඒ ප්‍රොඩක්ෂන් ලයින් වල ඉන්න සුපර්වයිසර්ලා සහ වැඩ කරන්න ලේබර්ස් ඉන්නවා එයාලත් එක්ක කතා කරලා ඒ ප්‍රොසෙස් එක යන්නේ කොහොමද සහ ගැටලුවක් ආවම ඒකට උත්තරයක් දෙන්නේ කොහොමද කියන ටික ඉගෙන ගන්නයි කිව්වා ප්‍රොඩක්ෂන් ලයින් වල ඉඳගෙන මට කිසි වගකීමක් දුන්නේ නැහැ මම එතන ඉඳන් මාස දෙකක් යනකම් එක දිගට කරේ ඒ ප්‍රොඩක්ෂන් ලයින් වල ඉඳලා ඉන්නේ කට්ටියත් එක්ක කතා කරලා ඒ එතන වෙන දේ ඉගෙන ගත්ත එක කවුරුවත් ඇවිල්ලා බලෙන් කියලා දුන්නේ නැහැ අපි එතෙන්ට අලුත් වුණාට එයාලට ට්‍රේනින් කියන එක වෙනවා කියන එක අලුත් දෙයක් නෙමෙයි අපි ගිහිල්ලා කතා කරලා ඉගෙන ගන්න දැන ගන්න ඕනේ ඔහොම මාස දෙකක් විතර යනකොට ප්‍රොඩක්ෂන් කියන්නේ මා සුපර්වයිස් කරන එක්කෙනා මට කතා කරලා කිව්වා මේ ඔයා ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න ගමන් අනෙක් ඩිපාර්ට්මන්ට් වලටත් ගිහිල්ලා ඒ ඩිපාර්ට්මන්ට් වල වෙන්නේ මොනවද කියලා ඉගෙන ගන්නයි කියලා ඔය ඩිපාර්ට්මන්ට් වලට යන එක ගැන කතා කරනකොට සමහර කම්පැනි වල ඩිපාර්ට්මන්ට් එකේ ඉඳන් තව ඩිපාර්ට්මන්ට් එකකට යනවා නම් ඒකට අවසරයක් කරයි යන්න ඕනේ මේකෙදි එහෙම අවුලක් තිබ්බේ නැහැ ඕනේ ඩිපාර්ට්මන්ට් එකකට ඕන වෙලාවක යන්න පුළුවන් ඒ විදිහට මේ ඉතුරු මාස වල මම කරේ ප්‍රොඩක්ෂන් එකේ ඉන්න ගමන්ම අනෙක් ඩිපාර්ට්මන්ට් වලට ගිහිල්ලා ඒ වගේ ඉන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා ඔය ඉංජිනේරින් එකට කම්පවුන්ඩින් එකට ලැබ් එකට සහ පැකින් එකට ඒවට ගිහිල්ලා ඒ වගේ වෙන දේවල් ඉගෙන ගත්තා සහ ඒ මාස 6ෙම ප්‍රොඩක්ෂන් එක්සිකියුටිව් අනිවාර්යෙන් සතියට සැරයක් මගේ ඩයරි එක බැලුවා ලියලාද කියලා බැලුවා ඔය විදිහට තමයි ට්‍රේනින් එක ගුණේ ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා මේ ට්‍රේනින් යන එන වෙලාව ගැන මේ කියද්දි පළවෙනි සතිය විතර මං ගියේ උදේ 8ට ගිහලා හවස 5ට තමයි ගෙදර ආවේ එහෙම තමයි පළවෙනි සතිය ගියුනේ ඊට පස්සේ මට මම සුපර්වයිස් කරන එක්කන කතා කරලා කිව්වා මේකේ ඩේ ෂිෆ්ට් එක උදේ 7ට පටන් ගන්නවා ඒකින්ද ඔවත් උදේ 7ට එන්න මේ මොකද මම ගෙවලුත් ළඟ තිබ්බේ ට්‍රේනින් යන තැනට ඒකින්ද මේ
උදේ 4 එන්නයි කියලා මම එතන ඉඳන් උදේ 4 තමයි ට්‍රේනින් ගියේ ඊට පස්සේ කට්ටියත් එක්ක කතා කරලා එතන කට්ටිය සෙට් වුණාට පස්සේ පහට යනවා කියන එක එච්චර ගාණක් වුණේ නැහැ මොකද මේ වැඩක් තිබ්බනයි කිව්ව ඉවර කරලා තමයි ගියේ සමහර දවස්වලට එතනින් හවස 8ට විතර ආපු වෙලාවලු තිබ්බා ඒකින්ද මේ ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා ඔළුවේ හදා ගන්න එපා මම උදේ 8ට ගිහිල්ලා පහට එනවා කියලා මොකද මේ මාස 6යි ඔයාලගේ ට්‍රේනින් එක තියෙන්නේ ට්‍රේනින් එකේදී ඔයාලා ගන්න තියෙන හැමදේම ගන්න ඕනේ ඒකින්ද මේ මෙහෙම වෙලාවක් දා ගන්න එපා මම මෙහෙම ගිහිල්ලා මේ වෙලාවට එනවා කියලා කියන වැඩක් තියෙනවනේ ඒ වැඩේ ඉවර කරලා ඉන්න කියන්නේ ප්‍රශ්නයක් නැත්තම් පුළුවන් තරම් ඉඳලා ඒ දේ අරගෙන ඉන්න දැනගන්න අනිත් එක allowance එකක් දෙනවා. ඒ කියන්නේ payment එකක් කරනවා ඔයාලට සමහර factory වල payment එකක් කරන්නේ නැහැ. ඒක ගැන කියද්දි ඒක මේ ඔයාලට interview එකක් තියෙනකොට ඒකෙදි කියනවා allowance එකක් දෙනවද නැද්ද කියන එක. ඒකෙදි ඔයාලා අහන්න යන්න එපා. මොකද ඔයාලා ට්‍රේනි කෙනෙක්. ඒකෙන් ඔයාලා යන්නේ ඔයාලට දෙයක් ගන්න. එයාලා දෙනවා නම් ඒ allowance එකක් දෙයි. නැත්නම් ඒක න අහන්න යන්න එපා. ඔය දෙන company වල සමහර ඒ කියන්නේ කම්පැනි කම්පැනිට දෙන ගාන වෙනස් වෙනවා. ඒක එයාලා ඉන්ටර්වයුව එකේදී කියනවා. ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ස්තුතියි යෂාන්. මීළඟට අපිත් එකතු වෙන්නේ සෙරමික් ඉන්ඩස්ට්‍රි එක තෝරගෙන දංකොට උපසිරින් එකේ ට්‍රේනින් ගිය සුමේකා අභිලාෂිනි. ආරාධනා කරන ඔබට ඔබගේ අත්දැකීම් ෂෙයා කරගන්න කියලා. ඔවුනාගේ මල්ලි. මම සුමේ ගම්බිලාෂිනි මම ට්‍රේනර් කෙනෙක් විදිහට ගියේ දංකොටුව පෝසලෙන් ආයතනයට දංකොටුව පෝසලෙන් ආයතනය ගැන කිව්වොත් ලංකාවේ වර්ල්ඩ් ක්ලාස් ටේබල් වෙයා හදන ආයතනයක් තමයි දංකොටුව පෝසලෙන් ආයතනය. ඔයාලා දන්නවා පෝසලෙන් කියන්නේ සෙරමික් වල තව එක කැටගරි එකක්. අපි ගියපු මුල්ම දවසේ අපිට ඉන්ටර්වයුව තිබුණේ අපිට පළවෙනි දවසේ එයාලා අපේ විස්තර ඇහුව සහ අපි එක්කන් ගියා ෆැක්ටරි විසිට් එකක්. ෆැක්ටරි විසිට් එකකදී ඔයාලට තේරෙයි අපි අර ඉගෙන ගත්ත හැමදේම දකින්නවා. ඇත්තටම මැස් දෙකෙන් දකින්නවා. එදාට කිසිම දෙයක් නෝට් ඩවුන් කරගන්න යන්න එපා. ඒ පළවෙනි දවසේ ෆැක්ටරි එකේ මූලික දේවල් ගැන අයිඩියා එකක් ගන්න බලන්න. ඊට පස්සේ එයාලා අපේ සබ්ජෙක්ට් ගැන සහ අපි කරන ඩිග්‍රී එක ගැන අහලා අපිව ඩිපාර්ට්මන්ට් එකකට දාවි. ගොඩක් වෙලාවට මැටීරියල් ටෙක්නොලොජි කරන ළමයෙක්ව වැටෙන්නේ research and development lab එකට එහෙම නැත්නම් quality assurance lab එකට ඇත්තටම lab එක කියන්නේ අපිට practical test ගැන හැමදේ ගැනම ඉගෙන ගන්න පුළුවන් හොඳම තැන. එතනින් උපරිම ප්‍රයෝජනයක් ගන්න බලන්න මොකද අපිට campus එකේදී practical කරේ theory වලින්. theory ඉගෙනගෙන තමයි අපි practical ගැන පොඩි අවබෝධයක් හරිගත්තේ. ඒ නිසා අපිට පුළුවන් practical දේවල් ඉගෙන ගන්න lab එකෙන් ඔයාලට මම ඇත්තටම ඔයාලට supervisor කෙනෙක් හෝ manager කෙනෙක් යටතේ තමයි ඔයාලා වැටෙන department එකකට මම ඔයාලට මූලිකවම අද කියන්නම් ඔයාලා කොහොමද labels ලත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද contact හදාගන්නේ සහ project assignment වලදී කොහොමද ඒවට මුහුණ දෙන්නේ කියලා නාංගි මල්ලි labels ලත් එක්ක කොහොමද අපි ගනුදෙනු කරන්නේ එහෙම කියලා කිව්වොත් ඔයාලා මුලින්ම මතක තියාගන්න labels ලා කියන්නේ අපිට වඩා practical දැනුම තියෙන පිරිසක්. කවදාවත් හිතන්න එපා මම undergraduate කෙනෙක් මම campus ගිය කෙනෙක් කියන මට්ටමින් එතන වැඩට යන්න එපා. කිසිම දෙයක් දන්නේ නැති ඇත්තටම කිව්වොත් labels ලාට වඩා ගොඩක් පහළ මට්ටමක අපි ඉන්නේ. එතන අවුරුදු 30 40ක experience තියෙන කට්ටිය එක තමයි අපි ගනුදෙනු කරන්න යන්නේ. ඉතින් යාලගෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් උපරිම දේ. යාලගේ දැනුම පාවිච්චි කරලා ගන්න බලන්න. ඒ වගේම තමයි තවත් එක ප්‍රශ්නයක් තියෙනවා මල්ලිලා නංගිලා හැමෝටම තමයි. ගොඩක් වෙලාවට ගෑන් ළමයින්ට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙයි. පිරිමි ළමයින්ගෙන් එක එක යෝජනායි වැඩ කරන පිරිමි ළමයින්ගෙන් ලේබර්ස් ලගින් ගොඩක් යෝජනායි විහිළු කරાવી ඒ වගේ දේවල් සිද්ධ වෙයි. ඒවට තමන් මුහුණ දෙනකොට තමන්ගේ ආත්මගරුත්වය සහ කැම්පස් එකේ නමට හානියක් නොවන විදිහට වැඩ කරන්න විශේෂයෙන්ම කැම්පස් එකේ නමට කිසිම හානියක් වෙන දෙයක් ඔයාලා ඉදිරි කරන්න යන්න එපා. මම ඔයාලට උදාහරණයක් කියන්නම්.
ඔහොම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා අපිත් එක්ක ට්‍රේනින් හිටපු ළමයෙක්ට මම යාගේ යුනිවර්සිටි කොලෙජ් එක කොලෙජ් එක කොහෙද කියලා කියන්නේ නැතුව ඉන්නා ඒ ළමයා ඒකේ ගෑන ළමයි ඒ ගෑන ළමයා බොයි කෙනෙක් එක්ක ෆෑ එකක් අර පටන්ගෙන ඒක මැනේජ්මන්ට් එකෙන් දැනගෙන ඊට පස්සේ ඒ ළමයාව ට්‍රේනින් වලින් අයින් කරා සහ ඒ ඒ කොලෙජ් එකෙන් එන කිසිම කෙනෙක්ට ආයේ ට්‍රේනින් එයාටනින් දෙන්නේ නැහැ. ඒ තැනට තමන්ගේ ඉගෙනගත්තු කැම්පස් එක පත් කරන්න එපා. තමන්ගේ නම තියාගෙන හොඳ විදිහට එතන හැසිරෙන්න කියන එක මුලින්ම මතක් කරනවා. මල්ලිලා නංගිලා දෙගොල්ලන්ටම. මම කියන්නේ කැමති ලේබර්ස්ලත් එක්ක එයාලත් එක්ක හොඳ කන්ටැක්ට් එකක් හදාගන්න සහෝදරත්වයෙන් කතා කරන්න. ගොඩක් ඉන්නේ අපිට වඩා මල්ලිලා හෝ අපිට වඩා වයසින් ගොඩක් වැඩි අය. සුහදව කතා කරලා ඒ අයගේ දැනුම ගන්න බලන්න සහ මැනේජර්ස්ලත් එක්ක ගනුදෙනු කරද්දි ගොඩක් පරිස්සමින් ගනුදෙනු කරන්න. එයාත් එක්කත් හොඳට කතා බහ කරන්න. එයාලට අපිට උගන්වන්න වෙලාවක් නැහැ ඇත්තටම අපි එයාලගේ දේවල් අහගෙන අපි තමයි ඉගෙන ගන්න යන්නේ එයාලගේ කාලය වැය කරලා අපිට උගන්වන්න ඉන්නේ නැහැ කොයිම වෙලාවකවත් අපි දැනගන්න ඕන අපිට අවශ්‍ය දේවල් තියෙනවා නම් එයාලගේ වැඩේට පාඩු නොමෙන්න විදිහට එයාලත් එක්ක කතා කරලා මේ දේවල් දැනගන්න ඊළඟට මම ඔයාලට කියන්න ප්‍රොජෙක්ට් සහ ඇසයින්මන්ට්ස් ගැන ප්‍රොජෙක්ට් සහ ඇසයින්මන්ට්ස් ගැන කතා කරොත් ගොඩක් දුරට ට්‍රේනින් යන හැම ළමයෙක්ටම ප්‍රොජෙක්ට් එකක් දෙකක් හම්බෙයි. අපේ මා හිටපු මාසයේදී අපිට ප්‍රොජෙක්ට් හතරක් දුන්නා ඒ ආයතනයේ. ඒකෙදී ඔයාලා මුලින්ම ප්‍රොජෙක්ට් එකක් දුන්නාම ඔයාලට හම්බෙනවා සුපර්වයිසර් කෙනෙක්. කො මැනේජර්ට තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ. එයාගෙන් ඇඩ්වයිස් හම්බෙයි හැම වෙලෙම. මුලින්ම කරන්න ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් හදලා එයාට බාර දෙන්න, ටයිම් ෂෙඩියුල් එකක් හදාගෙන ඒ ඔක්කොම කරන්න ડોකියුමන්ටේෂන් කරන්න තියෙදි ප්‍රසන්ටේෂන් ප්‍රොජෙක්ට් එක ඉවරුනහම මැනේජ්මන්ට් එකට ඔයාලා කරපු ප්‍රොජෙක්ට් එක ගැන ප්‍රසන්ටේෂන් එකක් කරන්න සිද්ධයි. ඒ වගේ දේවල් සාර්ථකව කරන්න ඒවා ගොඩක් වැදගත් වෙයි කැම්පස් එකේ නමට සහ ඔයාට. ඔයා එතන හොඳට වැඩ කළොත් ඔයා එතන වැඩද ගන්න පුළුවන් සහ ආයේ ට්‍රේන කෙනෙක් එතනට ගන්න පුළුවන් වාතාවරණයක් ඔයාටම තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි assignments queuing ගොඩක් වෙලාවට අපිට මැනේජර්ගේ assignments දෙන්න පුළුවන්. මැනේජර්ගේ official වැඩ අපිට අපිලව්ව කරවන්න පුළුවන්. ඒ නිසා ඒවා කරලා සාර්ථකව එයාටම දෙන්න. සතුටින් බාර ගන්න මොන වැඩ කරත් සමහරට බණි අනිවාර්යෙන් බණිනවා. බණිනි ඒ දේවල් වෙති සතුටින් ඒ දේවල් බාර ගන්න කෑ ගහන්න යන්න එපා. ඒ වගේ දේවල් සහ අවසාන වශයෙන් ඔයාලට කියන්න කන්ටැක්ට් එකක් හදාගන්න කොහොමද කියන්නේ. කන්ටැක්ට් හදාගද්දි ඒක ඔයාලට ගොඩාක්ම වැදගත් වෙනවා. ලැබ් එකේ හිටියොත් හිතන්න ලැබ් එකේ අපි වැඩ කරන අයත් එක්ක හොඳ කන්ටැක්ට් එකක් හදාගෙන අපි එළියට එද්දිත් ඒ අයව ඒ මට්ටමේ මඳුරන මට්ටමට කන්ටැක්ට් එක හදාගත්තොත් මැනේජර්ස්ලත් එක්ක කතා කරලා එයාලගේ කන්ටැක්ට් එකක් අපි තියාගත්තොත් ඒක අපිට ගොඩක් වැදගත්. අපි ඉගෙන ගන්න ළමයි විදිහට මොකද ට්‍රේනින් ඉවර වෙලා අපි එන්නේ රිසර්ච් එකක් කරන්න කැම්පස් එකට. රිසර්ච් එකේදී අපිට මොනවා හරි ටෙස්ටිං කරන්න ආයේ කම්පැනිට යන්න අවස්ථාවක් හදාගන්න පුළුවන් මේ දේවල් ඔයාලා කරගත්තොත්. සා ජොබ් එකකට ගියාම හෝ අපිට මොකක් හරි ප්‍රශ්නයක් උනොත් සෙරමික් සම්බන්ධව හෝ ටෙස්ට් සම්බන්ධව අපිට කෝල් එකකින් හරි ඒ කට්ටියගෙන් කතා කරලා අහලා දැනගන්න පුළුවන් නම් මේක කරන්නේ කොහොමද අංකල් මේක කරන්නේ කොහොමද කියලා ඒක අපේ ජීවිතේට ගොඩක් වටිනවා. ඒක තමයි අපි ට්‍රේනින් වලින් ලබා ගන්න දේවල් වෙන්නේ. මේ දේවල් ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න නංගි මල්ලි. ගොඩක්ම පුළුවන් තරම් උත්සාහ කරන්න ඔයා එතන කැපී පෙනෙන කෙනෙක් වෙන්න. ඒවයි තියෙන මට සාර්ථකව කරලා ඒක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. ගොඩක් ස්තුති මේ අවස්ථාව මට ලබා දීමට. ස්තුති අභිලාෂිනි. මේ ළඟට අපිත් එකතු වෙන්නේ මෙටලජි ඉන්ඩස්ට්‍රි එක තෝරගෙන උදේ ඉන්ඩස්ට්‍රි එක ට්‍රේනින් ගිය දිලීප මදුසංක. ආරාධනා කරන ඔබට ඔබගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න කියලා. හලෝ නංගි මල්ලි, මම දිලීප මදුසංක. මම ට්‍රේනින් ගියේ උදේ ඉන්ඩස්ට්‍රි එකේ. දැන් මම මුලින් කියන්නේ කැම්පැනි කොහෙද තියෙන්නේ? කැම්පැනි දෙන්නේ නුවරින්දා මේ නුවරඑළිය පාරේ යනකොට තමයි මේ කැම්පැනි හම්බෙන්නේ.
දැන් මම මැටලර්ජි සයිට් එකට කැමති නිසා තමයි මම මේ කම්පැනි තෝරගත්තේ. මේ කම්පැනි ගැන කිව්වොත් එහේ මේ කම්පැනි සම්පූර්ණ මැෂින් තමයි හදන්නේ. මැෂින් ජාති 10ක් විතර හදනවා. ඒ හැම මැෂින් එකක්ම රටේ වන මැෂින් තමයි ඒවා හදන්නේ. මේ විශේෂාදේ තමයි මේ මැෂින් වල සියලුම කොටස් ඒ මේ කම්පැනිම තමයි ඇතුළු කම්පැනි ඇතුළෙම තමයි මේ මැෂින් කොටස් ජාති සියලුම දේවල් හදාගන්නේ. මේ කම්පැනි කියන්නේ මේක තමයි මේකේ ප්‍රධාන කාර්යය. ඒ වගේම තමයි මේක මේ කම්පැනි අපි සබ්ජෙක්ට් එකට අදාළව තියෙන්නේ සෙක්ෂන් දෙකක් තියෙන්නේ. ෆවුන්ඩර් සෙක්ෂන් එකයි මැෂින් සෙක්ෂන් කියලා ඒ දෙක තමයි තියෙන්නේ. දැන් අපිට මුලින්ම දැන් මේ ෆවුන්ඩර් සෙක්ෂන් එකට ඒක කරන්නේ මෝල්ඩ් හදන එක. දැන් අපි මැෂින් වලට අවශ්‍ය මැෂින් කෑලි තියෙනවා. දැන් මේ මැෂින් කෑලි වලට අවශ්‍ය මෝල්ඩ් හදා ගන්නවා. ඊටසේ මෝල්ඩ් හදාගෙන මෙයාලා ගන්න පරණයක් අඩගෙනලා කියුපොල ෆර්නස් එකක් තියෙනවා. ඒ කියුපොල ෆර්නස් එකට දාලා පරණයක් අඩ උණු කරලා ඒවා ඒ මෝල්ඩ් වල දාලා මේ ඒ අවශ්‍ය මැෂින් කැල් ටික හදාගෙන ඒවා මැෂින් සෙක්ෂන් එකට යවලා අවශ්‍ය විදිහට කපාලා ඒවා ඒ ටික කරගෙන ඒ මැෂින් එකලස් කරන එක තමයි ඒකේ සම්පූර්ණ කරන මැෂින් ಜಾති 15කට කිට් වෙන්න එකේ සම්පූර්ණ හදනවා. ඉතින් මැටලුදි සයිඩ් එකට කැමති කට්ටියකට ගොඩක් හොඳයි ඒක. මේ කම්පැනි එක. ඒ වගේම තමයි අපිට මේ යද්දී මුලින්ම එහෙම මොකුත් ඉන්ටර්විව් එකක් එහෙම මොකුත් කරේ නැහැ. අපි ගියාට පස්සේ අපිට නිකන් මේ කොහෙද මේ කැම්පස් එක කොහෙද ඒ විස්තර අහලා අපිට මේ සුපර්වයිසර් කෙනෙක් මේ බාර දුන්නා. ඊට පස්සේ සුපර්වයිසර්ට අපි මේ ට්‍රේනින් එක ඉවර වෙනකම්ම ඒ ටික කරවුවේ. මේකේ කාස්ටිං කරද්දී ඒ කියන්නේ මේ 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 උණු යකඩ උණු කරන මේකෙදී චීනා චට්ටි ඇලුමිනියම් පිත්තල ඒ හැම මේ જાතියකින් මේ මැෂින් මේ කෑලි හදා ගන්නවා. ඉතින් ඔයාලට ඒවත් බලා ගන්න පුළුවන් චීනා චට්ටි උණු කරද්දි කොහොමද වෙන්නේ, මේ ඇලුමිනියම් උණු කරද්දි කොහොමද ඒක වෙන්නේ, ඒ වගේම පිත්තල උණු කරද්දි කොහොමද ඒවා මේ සිද්ධ වෙන්නේ. දැන් අපිට අර තියරි වල උගන්න කොහෙවත් තනින් ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මම කියනවා යන්න කලින් මේ දැන් අපිට සෙකන්ඩ් ඉයෙම මේ මැටලොජි හිම උගන්නවනේ මේ සෙකන්ඩ් ඉය ඉඳන් ඒ සබ්ජෙක්ට් එක පොඩ්ඩක් මේ ලාවට උඩින් පල්ලෙන් බලන් යන්න. මොකද එතන ගියාම මේ සුපර්වයිසර්ම චූටි චූටි ප්‍රශ්න අහනවා. ඒකට අපි දන්නේ නැති ඉන්නකොට ඒක හරි නෑනේ. ඒක මේ පොඩ්ඩක් උඩින් පල්ලෙන් චුට්ටක් බලන් යන්න ඔළුවට දාගෙන යන්න මොකද වෙන්නේ කියලා. ආය එතන දැන් අපිට දැන් මේ කියුපොල ෆර්නස් එක විතරයි අපිට chance එක හම්බුනේ කියුපොල ෆර්නස් එක වැඩ කරන්න විතරයි. ඒ වුණාට මේ ඉන්ඩක්ෂන් ෆර්නස් තුනක් ගෙනල්ලා තිබ්බා මේ සමායට. දැන් ඉස්සරහට යන කට්ටියට ඒවෙන් වැඩ කරන්න chance එකක් හම්බෙයි. ආයති ආයි කියන් තියෙන්නේ දැන් එතන දැන් ඕන ඕනම කම්පැනි එක ගිහිල්ලා ඔයාලා ඉන්නකොට මේ පළවෙනි සතිය ඉතින් පොඩ්ඩක් අර මිනිස් වඳුර ගන්නකම් පොඩ්ඩක් ඔළුව නමාගෙන පොඩ්ඩක් ඉන්න. එතකොට ඉතින් මේ ඔයාලට තේරෙනවා දැන් මේකේ කවුද අපි සර් කියලා කතා කරන්න ඕනේ කාටද, අයියා කියලා කතා කරන්න ඕනේ කාටද. ඒක අත්දැකීමම ගන්න පුළුවන් සතියක් විතර යනකොට ඔක්කොම ඔයාලට තේරෙනවා. ඔක්කොමත් එක සුහදව ඉන්න. එතකොට ඔයාලට තේරෙයි මේ කාටද අපි සර් කියලා කතා ගන්න ඕනේ, කාටද අපි අයියා කියලා කතා කරන්නේ. කියන්නේ ඔක්කොටම මේ සර් කියලා කියන් ඉඳ කිව්වොත් එහම අපේ තත්ත්වයට හරිනේ නැහැ. අපේ තත්ත්වෙත් තියාගෙන ලොකු සීන් දෙන්න ඒකේ මේ ඉන්න නැතුව කැම්පස් කියලා එහෙම අර ලොකු ඔළුවක් තියාගෙන ඉන්න නැතුව ඒ සියලුම දේවල් කරගන්න ඔයාලට ගියාම ඒක අත්දැකීමෙන් තේරෙයි මේ කොහොමද යාළත් එක්ක ඉන්න ඕනේ කියලා. විශේෂයෙන් යන තැන් වල කොල්ලන්ට කියන්න ඕනේ ඉතින් ඒ මේ එයාලත් එක්ක අර පාටි එහෙම ගන්න යන්න එපා. ඒ එතන වැඩ කරන මිනිස්සුත් එක්ක මේ මොකද දැන් අපි මාස 6යි නේතන ඉන්නේ. දැන් අපි ආවට පස්සේ යාළට අපිත් එක්ක තියෙන මේවා නැති වෙනවා. ඊට පස්සේ ඊළඟ එනේ උන්ට කියනවා ඉතින් කොහොමද ඉතින් මුන්න අරුන් නම් ආවා අපිත් එක්ක බිව්වාරම මේවා කියලා. ඒක නිසා ඒවා කරන්න යන්න එපා. තමන්ගේ තත්ත්වය තියාගෙන ඉන්න තමන්ගේ ආය ඉස්සරහට ඉන්දින ළමයිටත් එතන යන්න අවස්ථාවක් හදලා දී දෙන්න. ආය ප්‍රධානම දේ තමයි මේක හැම කම්පැනි එකකටම වැදගත්. ඕනම කම්පැනි එක ඉතින් දන්නවනේ මේ අර ගොට්ටෝ කියලා જાතියක් ඉන්නවනේ. ඉතින් මේ ඔයාලා ටික දවසක් යනකම් ඒ කට්ටිය වඳුරු ගන්න ටික මේ ඔයාලා වැඩ කරනකොට මේක තේරෙයි. මොකද මේ දැන් ඔයාලේ කම්පැනි අඩුපාඩු කම්පැනි වැරදි එයාලත් එක කතා කරන්න යන්න එපා කොයි වෙලාවකවත්. මොකද එයාලා ගිහිල්ලා අපෙන් අහගෙන ගිහිල්ලා ලොකු තැන් වලට කියන අවස්ථාවක් තියෙනවා. එහෙම කරන්න යන්න එපා කොයි වෙලාවකවත්. ඒ අඩුපාඩු තිබ්බොත් එහෙම තිබ්බොත් සුපර්වයිසර් එක කතා කරලා මොනාරි කරගන්න. එහෙම නැතුව අර සේව් ගියොත් එක්ක කම්පැනි දෙන අඩුපාඩු ඒවා මේ කම්පැනි වැරදි මේ බොස් ලාගේ වැරදි මොනාවක් කියන්න යන්න එපා. මොකද ඔයාලට තේරෙයි එතන ගොට්ටු පිරිසක් ඉන්න හැම කම්පැනි එක ඕන කම්පැනි එක ඒක ඒ විදිහට කරන්න.
ආය නෝයි මල්ලිකා ජෙෂම් කියන් තියෙන්නේ සුපර්වයිසර් හොඳින් තියාගන්න මොකද සුපර්වයිසර් තමයි අපේ පීඩ එක හොඳට ඉවර කර ගන්න සපෝට් එක දෙන්න පුළුවන් වෙන්නේ සුපර්වයිසර්ට අපේ ට්‍රේනින්ග් පීරියඩ් එක විනාශ කරන්න පුළුවන් වෙන්නේ සුපර්වයිසර් තමයි මොකද මම එක උදාහරණයක් කියන්න අපි හිටපු මේකේ දෙන්නේ කාවා මම නම් ගම් විස්තර කියන්න තු කියන්නා ඒ දෙන කලින් ගිහිලා තිබ්බ කම්පැනි එකේ ඒ දෙන කොහොම හරි මාස 4 විතර එක දිගට හොඳට වැඩ පිළිවෙලකට කරගෙන ගිහිල්ලා තිබ්බා. ඒ වුණාට මෙයාලගේ අන්තිම මාස දෙකේ මෙයාලා සැරින් සැරේ මේ එන්නේ නැතුව ඉඳලා එහෙම මේ යන එක කට් කරලා එහෙම එහෙම පොඩි 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 වැරදියක් කරලා තිබ්බා. ඒක දිගට නෙමෙයි සැරින් සැරේ සතියට දෙතුන් පාරක් මේ එන්නේ නැතුව ගිහිල්ලා එහෙම තිබ්බා. එහෙම තිබිලා කොහොම හරි මෙයාලගේ සුපර්වයිස කම්පැනි මාර්ගින් කැම්පස් එකට මේ ඉන්ෆෝම් කරලා තිබ්බා මෙයාලා මේ ට්‍රේනින්ග් ඉන්නේ හරියට කරන්නේ මේ කියලා ඊට පස්සේ කැම්පස් එකෙන් මෙයාලව සස්පෙන්ඩ් කරලා තිබ්බා සස්පෙන්ඩ් කරලා විතරක් නෙමෙයි මෙයාලගේ ට්‍රේනින්ග් එක සම්පූර්ණයෙන්ම කැන්සල් කරලා ඒක නිසා මේ අවදානින් වැඩ කරන්න නිකන් මේ ජෝක් එකකට ගන්න එපා ට්‍රේනින්ග් එක ඒක ඔයාලගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙයි ඊට පස්සේ ඉස්සරහට එන්න ඉන්න කට්ටියට ප්‍රශ්නයක් වෙයි ඒක නිසා තමයි ඕනට වැඩිය මේ නිවාඩු ගන්න යන්න එපා ඒක කරන එක හරියට කරන්න ඉච්ඡා තමයි කියන්න තියෙන්නේ ඔකටම සුබ පතනවා හොඳ ට්‍රේනින්ග් කරගන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා thank you ස්තුතියි දිලීප මීළඟට අපිත් එක්ක එකතු වෙන්නේ සෙරමික් ඉන්ඩස්ට්‍රි එක තෝරගෙන ලංකා ටයිල් එක ට්‍රේනින්ග් ගිය ඉසුරුගුණ වර්ධන හයි බවන් මංගල මල්ලිලා මම ඉසුරු මම මුලින්ම ඔයගලන්ට මගේ එක්ස්පීරියන්ස් එක ගැන කියන්න කලින් සෙරමික් ඉන්ඩස්ට්‍රිය ගැන පොඩි හැඳින්වීමක් දෙන්න. සෙරමික් ඉන්ඩස්ට්‍රියක් ගත්තට පස්සේ 90%ක්ම සෙරමික් ඉන්ඩස්ට්‍රිය තියෙන අපි පොලවෙන් ගන්න මැටීරියල් යොදාගෙන තමයි ඒගොල්ලෝ ප්‍රොඩක්ෂන් එක කරන්නේ. ලංකාවේ නම් තාම ඇඩ්වාන්ස් සෙරමික් ප්‍රොඩක්ෂන් යන්නේ නැහැ. සාමාන්‍ය නෝමල් ප්‍රොඩක්ෂන් තමයි යන්නේ. ඒ කියන්නේ ටේබල් වෙයා එතන මෙයා වගේ පෝසිලේන් ටයිල්ස් වගේ හදන ප්‍රොඩක්ෂන් තමයි යන්නේ. එතකොට මේ සෙරමික් ඉන්ඩස්ට්‍රි ගත්තාම පැය 24ම වැඩ කරන ඉන්ඩස්ට්‍රියක්. ඒ වගේම ඒ ඉන්ඩස්ට්‍රියේ ගොඩාක් ලොකු මේ අවස්ථා තියෙනවා අපිට හැමදේම. ඒ කියන්නේ ඒ ඉන්ඩස්ට්‍රියට ගියාට පස්සේ අපි නම් පොතෙන් ඉගෙන ගත්ත දේවල් සම්පූර්ණයෙන්ම ඇත්තට කොහොමද වෙන්නේ කියලා බලාගන්න ඒ සෙරමික් ඉන්ඩස්ට්‍රි වල අවස්ථාව තියෙනවා ඕන දැනකට යන්න. ඒ වගේ ලොකු අවස්ථාවක් ඔය සෙරමික් ඉන්ඩස්ට්‍රි වල ලැබෙනවා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් මගේ එක්ස්පීරියන්ස් එක ගත්තොත් එහෙම ඉන්ටර්වියු එකක් අපිට තිබ්බා. ඉන්ටර්වියු කරලා ගත්තේ අපිව සෙරමික් ගැන සරලව ඇහුවා ඉන්ටර්වියු එකේදී. එතකොට ඉතින් අපි සරලව එතනින් බේරෙන්න උත්තරයක් දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම සෙරමික් ගැන පොඩ්ඩක් හරි දැනගෙන තමයි අනිවාර්යෙන් එතෙන්ට යන්න ඕනේ. සෙරමික් ගැන ඉන්ට්‍රස්ට් කෙනෙක් එතෙන්ට යනවා නම් ගොඩක් හොඳයි. එතකොට ඊට අමතරව අපි දැන් මේ ඊට පස්සේ අපි ඉන්ටර්වියු කරලා ගත්තාට පස්සේ දැන් මෙහෙම ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඉන්ඩස්ට්‍රීස් වල. දැන් අපි යන කාලේ ඉඳන් සෙරමික් ඉන්ඩස්ට්‍රි ගොඩක් කාර්යබහුල වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හේතුව දන්නව ඇති පිටරටින් ටයිල් ගෙන්නනේ ඔක්කොම නවත්තලා තියෙන. ඒ කියන්නේ මේ සෙරමික් ඉන්ඩස්ට්‍රීස් වලට ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එක කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබ්බේ අපි අද්දි. එතකොට අපි දැන් ගියාට පස්සේ ඒගොල්ලන්ට අපිව සාමාන්‍ය ට්‍රේනර් කෙනෙක් විතරයි. ඒ කියන්නේ අපි වෙනුවෙන් ඒගොල්ලන්ට දෙන්න කාලයක් ඇත්තටම නැහැ. ඒක හින්දා අපි මාසයක් විතර සති 3ක් විතර හිටියා. අපිව ඉන්ටර්වියු එකෙන් පස්සේ ඒ සේවය දැක්කෙත් නැහැ, අපිත් එක්ක කතා කරෙත් නැහැ. අපිව ලැබ් එකට දැම්මා. ගොඩක් අය ලැබ් එකට තමයි දාන්නේ. ලැබ් එකේ අපි වාඩි වෙලා හිටියා, කිසිම දෙයක් නැහැ. අන්න ඒ කාලේදී අපි එතන ලැබ් එකේ ඈත් එක්ක කතා කරලා එතන වෙන්නේ මොනවද කියලා පොඩි පොඩි දේවල් දැනගත්තා. එතකොට එතනම තියෙනවා ලැබ් එක ඇතුලේම තියෙනවා අපිට උගන්වපු දේවල් එක ගොඩක් සම්බන්ධ වෙන දේවල්. හැබැයි දැන් අපි ලොකු අය අපිව මොනිටර් කරන්නේ නැහැ කියලා අපි හිතලා එතන පිස්සුනාරන්න යන්න හොඳ නැහැ. පස්සේ අපි දැනගත්තේ මාසයක් විතර ගියාට පස්සේ අපි කරපු හැම දෙයක්ම ඒගොල්ලෝ බලාගෙන ඉඳලා තියෙනවා. ඒක කොහොමද ඒගොල්ලෝ මොනිටර් කරනවද නැත්නම් ඒගොල්ලෝ බලාගෙන ඉඳලා තියෙනවා. ඊට පස්සේ මාසයක් ගියාට පස්සේ අපිට දුන්නා මාසික ෂෙඩියුල් එකක් ට්‍රේනින් යන්න. ඒක ගත්තට පස්සේ HR කේ ඉඳලා ස්ටෝස් එක දක්වාම සම්පූර්ණයෙන්ම ෆැක්ටරි කවර් වෙන ට්‍රේනින් ෂෙඩියුල් එකක් ඒක දවස් ගානට අපි ගියා. අපිට මොකක් හරි දෙයක් දැනගන්න තියනවා නම් ඒක දැනගන්න පුළුවන් හොඳම එකනා තමයි ලේබර් කියන්නේ. ලේබර් අනිවාර්යයෙන්ම අවුරුදු 20ක් 15ක් ඔතන එකතන එකම මැෂිම ඉන්න ලේබර් කෙනෙක්. එයා ඒ මැෂිම ගැන එයා තරම් දන්න කෙනෙක් නැහැ. එයාගෙන් අපිට ඕන දෙයක් අහගන්න පුළුවන්. ඇනේ ඉඳන් වුණත් එයාගෙන් අහගන්න පුළුවන්. හැබැයි
එක්සිකියුටිව් ලා ඉන්නවා සුපර්වයිසර් ලා ඉන්නවා ඒගොල්ලන්ගෙන් සරලම දේවල් අහන්න යන්න එපා එතකොට අපි ගැන ඒගොල්ලෝ එතනින් නිම්මක් නිකම්ම හදා ගන්නවා අපි නිකම් මේකවත් දන්නේ නැතුව මෙතෙන්ට අවිල්ලා තියෙන්නේ වගේ ලේබල්ත් එක්ක ඕන දෙයක් කතා කරලා දැනගන්න පුළුවන් ඒගොල්ලෝ හරි කැමැත්තෙන් අපිට කියලා දෙනවා හැබැයි ඉතින් ලේබර් කෙනෙක් දන්නේ මැෂින් එකේ ප්‍රොසෙස් එක විතරයි එයා ඒ මැෂින් එකේ වෙන දේ ටෙක්නිකලි දැනගන්න නම් අපිට සුපර්වයිසර් කෙනෙක් හරි එතනින් ලොක් එකකින් අහගන්න වෙනවා ඊට පස්සේ බය නැතුව අහන්න ඕන දෙයක් හැබැයි අපිව රවතක් සේරු වෙන විදිහට අහන්න එපා මොකද ටික කාලයක් ඇද්දි අපි ගිහින් මාසයක් දෙකක් ඇද්දි අපෙන් ඒගොල්ලෝ අහනවා ලේබර්ස්ලා අපෙන් දැනගන්න අහනවා කොහොමද මේක වෙන්නේ එහෙම අවස්ථාවක් එනවා ඒක හින්දා ඒව ගැන මේ ඒකත් හොඳට ඔළුවේ තියාගන්න සේෆ්ටි ගැන කතා කරන්න කැමතියි මම ඒක තමයි ප්‍රධානම දේ එතකොට මේ සේෆ්ටි වලට පළවෙනි දෙන දෙන්න ඕගොල්ලෝ දැන් උදාහරණයක් විදියට ගන්නකොත් ඒ අර මාස ගානක් මාසයකට විතර මාස ගානකට සැරයක් ගන්න රෝල් චේන්ජ් එකක් බලන්න අපි අවස්ථාව ඉල්ලුවා එතකොට ඒගොල්ලෝ කිව්වා හරි අපි ඕගොල්ලන්ට කතා කරන්නම් කියලා අපි හිතුවේවත් නැත් දවසක පාන්දර රෝල් චේන්ජ් එකක් කරනවා කියලා කතා කරා ඒ ක්ලින් එකේ අර ටයිල් ඇන් රෝලර්ස් චේන්ජ් වෙන දවසක් අපි ඒ වෙලාවේ ඒ අවස්ථාව මොකද ආයෙ ට්‍රේනින්ග් ඒ පීරියඩ් එකේ මේ අවස්ථාව අපිට හම්බෙන්නේ නැහැ අපි ඒකින්ද පාන්දරේ අවස්ථාවට ඒක බලන්න අපි මේ පාන්දර හැරලා ඒ වගේ දේවල් ගියා ඒ වගේ එක්ස්පීරියන්ස් ඔයගලන්ට ගන්න හම්බ වෙයි ඒ වගේ දේවල් මගේ හැර ගන්න එපා ආයෙ කවදාවත් ඒ වගේ දේවල් ගන්න බැරි වෙයි ඊට පස්සේ තෙර්මික් ඉන්ඩස්ට්‍රි සේෆ්ටි ගැන කිව්වොත් එහෙම කිමිකල් ටෙස්ටින් ලැබ් එකේ විතරයි ගොඩක් දුරට තියෙන්නේ අනිත් තැන් වල තනිකරම ඔය අපි ගන්න රෝ මැටීරියල් එක තමයි ප්‍රොඩක්ෂන් යන්නේ ඒකින්ද කිමිකල් වලින් වෙන අනුතුරු එහෙම බොහෝ දුරට අඩුයි අපේ තෙර්මික් ඉන්ඩස්ට්‍රි නමුත් මැකනිකල් අනුතුරු ගොඩක්ම තියෙනවා සෙරමික් ඉන්ඩස්ට්‍රියේ ඒ කියන්නේ දැන් අපි මෙහෙම යද්දි අපේ උඩින් යනවා මැටි අරන් යන කන්වේයර්ස් යනවා ඒව කවර් කරලා තියෙන ඒ වුණාට යන්නේ කිලෝ 30 40 මැටි කුට්ටි යන ඒවා වැටෙන්න පුළුවන් වැඩිලා අපිට අනුතුරක් යන්න පුළුවන් ඒව ගැන අපි අවධානයෙන් යන්නත් ඕනේ ඒ වගේම බෝල් මිල්ස් තියෙනවා ලොකු ටොන් 25 30 අඹරන ලොකු බෝල් මිල්ස් තියෙනවා එතකොට ඒ වගේ ඒවා යතුරුල්ල ගිහිල්ලා බලන්න පුළුවන් ඒවා යතුරුල්ල ගිහිල්ලා කොහොමද මේක කාර්යය වෙන්නේ කියලා අපි පොතෙන් ඉගෙනගත්තු දේවල් විතරනේ තියෙන්නේ බලා ගන්න යන්න පුළුවන් ගියාට පස්සේ ඒවා යද්දි අනිවාර්යයෙන් මෙතන ඉන්න ඔපරේටර් හරි කාට හරි දැනුවත් කරලා යන්න අපි මේ ඇතුළට යනවා මේ ඒක හින්දා අපි පොඩක් බලලා එන්න යනවා එහෙමයි කියලා එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ ඔපරේටර්ස්ලා දැනුවත් කරන්න තු යන්න එපා ඔයගොල්ලෝ එහෙම අදිස්සියත් යටෙද්දී ඒගොල්ලෝ බෝල් මිල්ලා ඔපරේට් කරොත් අපිට අනුතුරක් වෙන්න පුළුවන් හින්දා ඒ වගේම තමයි හැමදේම අල්ලන්න යන්න එපා දන්නේ නැතුව ගොඩාක් කම්පැනි මේ වෙද්දී ඔටෝමේෂන් වෙලා තියෙන්නේ සමහර අවස්ථා වලදී අපි නිකන් ඔය ආසාවට අල්ලන්න අත දාද්දි සෙන්සර් එකක් මෙයා වෙලා මුළු ප්‍රොඩක්ෂන් ලයින් එකක්ම පිස්සු නටනද ඉඩ තියෙනවා ඒකින්ද දන්න සුපර්වයිසර් කෙනෙක් එක්ක ගිහිල්ලා ඕන දෙයක් එයාගෙන් අහලා අල්ලලා කරලා බලන්න දන්නේ නැති ඒවා කරන්න යන්න එපා ඊට පස්සේ ඔපරේටර්ව හිතවත් කරන් ඔක්කොම කරගන්න අනිවාර්යයෙන්ම අපිට තමා කතා කරන්න වෙන්නේ ඒගොල්ලොත් එක්ක. මොකද ඒගොල්ලෝ අපි එතනින් යනවා දැක්ක කියලා කතා කරන්න අපිට අනිවාර්යයෙන්ම ලොකු සීන් එකක් නැතුව ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරලා මොකද්ද වෙන්නේ කියලා අහන්න වෙනවා ඒක කරන්න. හිතවත් වෙන්න අනිවාර්යයෙන්ම ලේබර්ස්ලත් එක්ක සීමාවකට. අපි ලේබර්ස්ලත් එක්ක ඕනට වඩා හිතවත් වෙනවට ওই මැනේජර්ස්ලා එක්සිකියුටිව්ලා කැමති නැහැ. එයාලා සමහර වෙලාවට කියනවා ගෙලින්ම අපිට. ඔයාලා ඒගොල්ලොත් එක්ක කොහොම ඉඳලා ජොබ් එකක් ලැබුණොත් මෙහෙ කොහොමද ඕගොල්ලෝ කරන්නේ ඔයගොල්ලෝ කියන දේ ඒගොල්ලෝ අහයිද කියලා කියනවා ඒගොල්ලෝ එහෙම කතාත් කියනවා එතකොට ඒකත් ඇත්ත වශයෙන්ම බැලුවාම ඇත්ත එතකොට කිංස් තියනවා එතකොට හොට් ඒරියා වල යද්දී හරිය අනිවාර්යයෙන්ම පරිස්සමෙන් යන්න එතකොට වෙට් ඒරියාත් තියනවා දැන් මංගිය ලංකටයිල් ෆැක්ටරි එහෙම මැටි වතුරයි හැම තැනම තියනවා එතකොට එතෙන් ලිස්සනවා ඒ වගේ දැන් පරිස්සමෙන් යන්න අපේ ෆැක්ටරියේ ඩ්‍රයි බේසින් මෙතඩ් එකක් යූස් කරන ඉඳ හැමතැනම දූවිලි තියෙන අපිට මාස්සයක් දෙනවා ඕගොල්ලන්ට සේෆ්ටි ඉක්විප්මන්ට් දෙනවා දෙන ඒවා එකක්වත් දාඩිය දානවා අමාරුයි දාගෙන ඉන්න කියලා ඒවා ගලවන්න එපා අනිවාර්යයෙන්ම ෆැක්ටරි විසිට් එකක් යනවා නේ ඒවා දාගෙනම යන්න ඊට පස්සේ වැඩගත්ම දේ කතා කරන්න හදන්නේ අපිට දෙන නයිට පොත ගැන ඒ කියන්නේ නයිට එකත් එක මොකද්ද අපිට ආයතනයයි අපි අතර ඒ සම්බන්ධතාවය හදන්න නෛතික විදියට නයිට් එකෙන් තමයි නීතිමය සම්බන්ධතාවයක් ගොඩනගලා දෙන්නේ සමහර වෙලාවට ගොඩක් නයිට් සමහර වෙලාවට නයිට් එකෙනුත් ඒගොල්ලෝ දාන ට්‍රේනින් සෙන්ටර් වලින් අපිට ට්‍රේනින් දාන්න වේකන්සි කැම්පස් එකට හොයලා දෙන අවස්ථාවක් තියෙනවා එතකොට නයිට් එකෙන් සමහර අවස්ථාවල සමහර ආයතන අපි යන ඒගොල්ලෝ නයිට් එකත් එක්ක ඒ නයිට් එකෙන් දෙන ඇග්‍රීමන්ට් එකක් අපිට
ඒ නයිට් එකේ පළවෙනි එක තමයි ඇග්‍රීමන්ට් එක සයින් කරන එක. ඒ ඇග්‍රීමන්ට් එකට නයිට් එකෙන් ඒක සයින් කරගන්න අපිට ඇග්‍රීමන්ට් ටිකක් දෙනවා. ඒ ඇග්‍රීමන්ට් සයින් කරන සමහර අවස්ථාවලදී කම්පැනිස් කැමති වෙන්නේ නැහැ සමහර කම්පැනි. එහෙමයි කියලා ඒ කම්පැනි අයින් වෙන්න යන්න බෑ. එතකොට අපි ඩීන්ට හරි හෙඩ්ට හරි කතා කරලා මේ ප්‍රශ්නේ යොමු ගන්න. ඒගොල්ලෝ ඒකට විසඳුමක් දෙයි. නයිට් ඇග්‍රීමන්ට් සයින් කරන ආයතනවල ගියපු ගම පුළුවන් තරම් ඉක්මනින් ගියපු ගම ඒ ඇග්‍රීමන්ට් එක සයින් කරගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ට ඔය මොකක් හරි මේ කොරෝනා වගේ කේස් එකක් ආවොත් එහෙම අපිට ට්‍රේනින් එක නවත් එලියට දාන්න වගේ ඒ වගේ දේවල් කරන්න බෑ අනිවාර්යෙන්ම අපි ට්‍රේනින් කරන්න බෑ ඒකින්ද ගියපු ඒ ඇග්‍රීමන්ට් එක දෙන්න කම්පැනි එකත් එක්ක අපි බැඳලා තියාගන්න ඒ ඇග්‍රීමන්ට් එක ගොඩක් සපෝට් වෙනවා එතකොට මේ නයිට් එකේ අන්තිමේර ගත්තාම නයිට් එක එකෙන් තමයි අපිට ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් රිසල්ට් එක දෙන්නේ ඒක තමයි වැදගත්ම දේ ඒක දෙන්න නම් ඒගොල්ලෝ දෙන ඩයරි එකක් කම්ප්ලීට් කරලා දිනනවා කියලා බලනවා ඊට අමතරව ඒගොල්ලෝ වයිව් එකක් තියෙනවා අන්තිමේට අනේ ඒකෙන් තමයි අපිට මේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් රිසල්ට් එක දෙන්නේ ඒ වගේම මේගොල්ලෝ අතරමැදදී විසිට් එකක් කරනවා අපි ඩයරි කම්ප්ලීට් කරගෙන යනවාද කියලා බලන්න අපේ කාඩවත් නම් එහෙම විසිට් එකක් කරේ නැහැ නමුත් සමහර ඩිපාර්ට්මන්ට් වල කරලා තියෙනවලු ඒකින්ද අනවශ්‍ය විදියට ගොඩ ගහ ගන්න එපා හරියට ඒ සතියට ඩයරි කම්ප්ලීට් කරගෙන යන මේ ඩයරි කොහොමද පුරවන්නේ කියලා කියලා දෙන්න මම මේ අපේ සඳුනිකා අක්කට ආරාධනා කරන කැමති මේ ඩයරි කොහොමද ෆිල් කරන්න කියලා මේගොල්ලන්ට දැනුවත් කරන්න Thank you විසුරු නංගි මල්ලි කොහොමද ඉතින් හිතනවා හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා. ඉතින් දැන් අයියලා අක්කලා ඔයාලට මේ කියලා දෙන්න ඇති දැන් එයාලගේ එක්ස්පීරියන්ස් කියලා. ඒ කියන්නේ යන්නේ කොහොමද අපේ මේ ඒ කියන්නේ ඔයාලා ට්‍රේනින් යනකොට ඔයාලට තියෙන ප්‍රධානම දෙයක් තමයි මේ ඩේලි ඩයරි එකයි ට්‍රේනින් රිපෝට් එකයි. ඔයාලා කරපු දේ ගැන ප්‍රෝග්‍රස් එකක් පෙන්වන්න තියෙන දේ තමයි මේ දෙක. ඉතින් මම ඔයාලට කියන්නේ දැන් කොහොමද ඩේලි ඩයරි එක ෆිල් මේව කරන්න කියලා. ඉතින් ඇත්තම කිව්වොත් ඔයාලට නයිට් එකෙන් තමයි මේ ඩයරි එක හම්බෙන්නේ. මෙන්න මේ විදිහ පොතක් හම්බෙන්නේ මුල් පිටුව තියෙන. එතකොට මේ ඩයරි එකෙන් තමයි ඔයාලා ඔයාලගේ ට්‍රේනින් එක ගන්න දේවල් ලියන්න ඕනි. එතකොට ඊළඟ පිටුවේ තියෙනවා පළවෙනි පිටුවේ මෙන්න මේ විදිහට තියෙන්නේ ඔයාලගේ විස්තර පුරවන්න පර්සනල් ඩීටේල්ස් පුරවන්න තමයි තියෙන්නේ මේවා පුරවනකොට ඔයාලා හොඳට මතක තියාගන්න වරද්දන්න යන්න එපා කියන්නේ මොනම හරි ඩවුට් එකක් තියෙනවා නම් එතෙන් හිස් තියලා පුරවගෙන යන්න මොකද මේ මාස 6 පුරාවටම ඔයාල ළඟ තමයි මේ ඩයරි එක තියෙන්නේ කවදම හරි අන්තිම වෙනකම් මේක පුරවන්න පුළුවන් කටන් ගත්ත ගමන් කියන්නේ ෆොටෝ අතර ගත්ත ගමන් පුරෝගෙන යන්න හදන්න එපා පොඩ්ඩක් කට්ටියත් එක්ක කතා වෙලා මේකට මොකක්ද දෙන්නේ කියලා හරියට බලන්න නම තියෙනවා ඔයාලගේ ඇඩ්‍රස් එක කන්ටැක්ට් එක කන්ටැක්ට් නම්බර්ස් කැටගරි ෆීල්ඩ් එක මේ හැමදේම වගේ මෙතන තියෙනවා එතකොට ඔයාලා ගියපු ට්‍රේනින් පීරියඩ් එක දාන්න තියෙනවා ඒකට ඔයාලා ඉන්ටර්විව් ගියපු දවසේ එහෙම නැත්නම් ඉස්සරෝම බැරට ගියපු දවසේ ඉඳන් from 2 එහෙම තමයි තියෙන්නේ ඒ වගේම සමහර අයට මාස 6කම ට්‍රේනින් දෙන්නේ නැති ආයතන තියෙනවා මාස 3 ට්‍රේනින් යන්න ආයතන يعني අපිට නම් එහෙම වෙලා නැහැ එහෙම හින්දා මෙතනම දැන් දෙකක يعني පීරියඩ් දෙකක් දාන්න තියෙනවා එහෙම ප්‍රශ්න වෙන එකක් නැහැ මම හිතනවා බොහෝ දුරට ඒ වගේම තමයි ඊට පස්සේ නොවේෂන් එක තියෙනවා ඒකෙත් තියෙන්නේ ඒ විස්තර ඔයාලා යන්නේ කොතනද ඔයාලා ට්‍රේනින් වෙන්නේ කොතනද ඒ පීරියඩ් එක එතකොට ඔයාලා ඉන්න සුපර්වයිසර් ඔයාලා සුපර්වයිස් කරන කෙනාගේ සයින් එක ඩෙසිග්නේෂන් එක වගේ තමයි ඊළඟට දාන්න තියෙන්නේ. ඉතින් මේ දේවල් දානකොට හොඳට බලලා ෆිල් කරන්න. එතකොට මේ ඊළඟට තියෙන්නේ ඔව් කියන්න. ඔව් නොවේෂන් එකේදී අනිවාර්යෙන් අන්තිමට ඔයාලගේ සුපර්වයිසර්ගේ සීල් එක ගන්න ඕනේ. සුපර්වයිසර්ගේ සීල් එක සමහර දැන් මම ගියේ නොරටා ශ්‍රී ලංකා පෝසිලෙන් එකේ මගේ සුපර්වයිසර් උනේ ඇසිස්ටන්ට් ෆැක්ටරි මැනේජර්. ඉතින් ඇසිස්ටන්ට් ෆැක්ටරි මැනේජර්ගේ පර්සනල් සීල් එකක් ඒ වෙනකොට තිබුණ නැහැ ඇත්තටම. මොකද ඊළඟදී තමයි පත්වීම හම්බුනේ. ඒ හින්දා අපිට කම්පැනි එකේ සීල් එක දාලා දුන්නා. එහෙම හරි කොහොම හරි අනිවාර්යෙන් සීල් එක ගන්න මතක තියාගන්න. ඒ සීල් ගන්න තැන්වල අනිවාර්යෙන් සීල් ගන්න, සර්ගේ සයින් ගන්න තියෙන තැන්වල අනිවාර්යෙන් සයින් ගන්න. ඒ වගේම තමයි ඊළඟට තියෙන්නේ ඔයාලට ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් හම්බෙනවා. ඊළඟට තියෙනවා පිටු දෙකක ඒ ඉන්ස්ට්‍රක්ෂන් අනිවාර්යෙන්ම කියවන්න. පොතේම තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන්ස්.
ඒවා අනිවාර්යෙන් කියවන්න පොත ෆිල් කරන විදිහ තියෙන්නේ වෙන්න ඕන විදිහවල් වැරදි වෙන්න බෑ ඒ වගේ දේවල් තියෙන්නේ ඊළඟට මේ තියෙන්නේ මේ විදිහට තමයි පොතේ ඔයාලා ඩෙලි කොහොමද ෆිල් කරන්න ඕන විදිහක් තියෙන විදිහ ඒ කියන්නේ වීක් නම්බර් එක දාලා දැන් ඔයාලා මාස 6ක ට්‍රේනින්ග් එකක් කියන්නේ සති 24ක් 25ක් 26ක් විතර වගේ වෙන්නේ සමහරවිට වැටෙනවා නිවාඩු හැම මහා වෙලා ඉතින් ඒ වගේ වෙනකොට ඔයාලා වීක් නම්බර් එක දාලා ට්‍රේනින්ග් ලොකේෂන් එක දාලා ඒ ඒ ඩේට් හරියට දාන්න අනිවාර්යෙන් මතක් කරලා ට්‍රේනින්ග් ලොකේෂන් එක මේ හරියෙ මෙද්ද මේ හරියෙ වීක් එක කොහොමද එන්ඩ් වෙන්නේ සන්ඩේ වලින් එන්ඩ් වෙන විදිහ එක හරියට දාන්න එතකොට මේ පල්ලෙහාට තියෙන එක එක දවසේ මෙතන කොටු හතක් තියෙනවා සති දවස් හතටම සමහර දවස් තියෙනවා සමහර කම්පැනි තියෙනවා සති දවස් පහ විතරක් නෙමෙයි සතිය දවසක කවදා හරි තැනක නිවාඩුවක් තියෙයි ඉදිරියට වැඩ කරන්න වෙන්න පුළුවන් අවස්ථා එනවා ඒ වගේ ආයතනක් තියෙනවා එහෙම හින්දා සතිය දවස් හතේ ඔයාලා වැඩ කරන දවසේ ෆිල් කරන්න ඒ වගේම අපේ ඔයාලගේ අයියලා කරලා කිව්වා ටයිම් එකේ වෙනසක් තියෙනවා ඒ කියන්නේ කීයට පටන් ගයිද සමහරට අවශ්‍ය නයිට් ෂිෆ්ට් උනත් අද ඉන්න වෙඩේ තියෙනවා ඔයාලගේ ට්‍රේනින්ග් එක ගන්න ඕනම කැපකිරීමක් කරන්න ඔයාලා හිතට ගන්න. ඉතින් මේකෙදි මේ විදිහට තමයි මේ ෆිල් කරන්න ඕනේ. ඔයාලා දවසේ කරන මොනවා හරි වැදගත්ම දේක්. ඔයාලා සමහර දවස්වලට දවසට ටෙස්ට් එකක් කරන්න පුළුවන්. මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න ට්‍රයි කරන්න. යන්න හැමෝම ළඟටම ගිහිල්ලා අහන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙන තැනක් තියෙනවනම් මොකද්ද මෙතන වෙන්නේ? ඇයි මේ දේ වෙන්නේ? කියන්නේ ලේබර්ස්ලා දැන් ඔයාලා කිව්වා, කියන්නේ අපි අයියලා කළා කිව්වා ඕනම කෙනෙක් කියන්නේ ඔයාලට ටික දවසක කෙනෙකුට තේරෙයි මෙයා මේ දේ කියලා දෙන්න කැමති මෙයා මේ දේ කියලා දෙන්න අකමැති ඒ වගේ දේවල් දෙයි බලෙන් අහන්න යන යනකොට ඒ කියන්නේ ඔයාලා පරිස්සම් වෙන්න මෙහෙම දෙයක් කියන්නේ අහන්න යනකොට කොහොමද කියලා ඒ දේ මොනවාම හරි දෙයක් ඔයා දැනගත්තොත් ඒ දේ වැදගත් කියලා හිතුණොත් ඒ දේ ලියන්න ඔයාලා ඉස්සරවම කෙලිම මේ පොතම ෆිල් කරන්න යන්න එපා පුළුවන් නම් පොඩි පොතක් තියාගෙන සතිය දවසේ ඒ ආයේ දවසට කරන වැඩ ටික ඔයා ලියා ගන්න මොකද කෙලිම මේ පොතේ ලියන්න යන්න එපා මොකද මේක තැනකට පෙන්වන්න තියෙන තැනක් දෙයක් හින්දා ඒ හින්දා අනික පාස් පැසිව් වලින් තමයි ලියන්න ඕනේ මතක් කරලා නිකම්ම ලියන් යන්න එපා වාක්‍ය හදලා ඔයා මේ දේ ඉම්පෝර්ටන්ට් මේ දේ තමයි වෙන්න ඕනේ කියලා බලලා ලියන්න එතකොට මෙන්න මේ සති දවස් සතියේ ඉඩක් තමයි මේකේ සමරි එක ලියන්න තමයි තියෙන සමරි ලියන්න එතකොටම සමරි එකක් ලියන්න ඕනේ මේ ඉඩේ. එතකොට ඔයාලට සමහරවිට ඉඩ මදි වෙන්න ඉඩ තියෙනවා. මොකද ඔයාලා ඉගෙන ගන්න දේවල් graph වෙන්න පුළුවන්, pictures වෙන්න පුළුවන්. ඔයාලා ceramic side එකෙන් යනවා නම් නැත්නම් polymer side මේ හැම එකකින් තියෙනවා මොනවාද කියලා. ඒ testing යනකොට ඒ testing ලියන්න. ඔයාලා ලියන්න. ඔයාලට මතක හිටින්නේ ඔය හැමදේම ලියන්න. ඒ හැමදේම ලියනකොට ඉඩ මදි වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණාම ඔයාලා මේ ඉඩ තියෙන ඉඩ use කරලා එතනින් පල්ලෙහාට කොළාලවල ලියන්න. ඒ කියන්නේ supervisor එකේ side ගන්න තියෙන තැනින් උඩින් ඔයාලගේ signature of trainee කියලා තියෙනවා. අන්න එතනින් පල්ලෙහාට කොළාලවල ඔයාලා පුළුවන් තරම් ඔයාලගේ දේවල් ලියන්න ඉගෙන ගන්න හැමදේම ලියන්න net එකෙන් හොයලා ඔයාලට තව තියෙන ප්‍රශ්න එතකොට ඔයාලට තව ප්‍රශ්න එනවා ඔයාලත් ඒවත් හොය හොය ලියන්න අන්න ඒ දේවල් ලියලා මේ තියෙන විදිහට graph අඳින්න ඔයාලා මොකක් හරි තැනක ඉන්නවා නම් ඒ හරි sketch එක ඇඳ ගන්න පුළුවන් නම් සමහරවල් කටියට project දෙයි මේ project දෙනකොට නම් ඉමාලි ඔයාලා undergraduate degree එකක් ගන්න වලාගෙන යන්නේ ඉතින් labels ලා කරන දනේ ඉඳලා management එකේ කට්ටිය කරන දේ දෙන්න යනකම් ඔයාලට ඉගෙන ගන්න දේවල් තියෙයි. මොකද මේ ඒ දේ ටික උගන්නයි ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියාම මේ ප්‍රොජෙක්ට් එකට යන පාත් මොනවාද ඒවලු කොම කියලා දෙයි. කියලා මේ දේ සර්ච් කරන්න මේ දේ ඉගෙන ගන්න කියලා කියයි. ඒ දේවල් හරියට ස්ටඩි කරලා මේ ඩයරි එකට දාන්න. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා. සමහර කම්පැනිස් කැමති නැහැ එයාලගේ රහස්. ඒ කියන්නේ සමහර කම්පැනිස් වල තියෙනවා මේ දේවල් එළියට දෙන්න කැමති නැහැ එයාලා. අපි කොච්චර ගිහිල්ලා අසින් ගිහිල්ලා හොයාගත්තා සමහර දේවල් තියෙනවා ඒගොල්ලෝ එළියට දෙන්න කැමති නැහැ. මේ වගේ දේවල් ගැන හොඳට හිතලා බලලා ඩයරි එකේ ෆිල් කරන්න. ප්‍රශ්නයක් ෆිල් කරන්න අන්තිමට තියෙනවා ඔයාලගේ ඩයරි එකේ
මෙන්න මේ විදිහේ එකක් ඒකේ තියෙන ඔයාලගේ progress report එක මේ progress report එකේදී මේක fill කරන්නේ ඔයාලගේ supervisor එතකොට supervisor ගේ හොඳ comment ගන්න නම් හොඳට supervisor එක්ක connection තියාගන්න හැමදේම අහන්න බලන්න ඒ වගේම leave ගන්න කොට අනිවාර්යෙන් මං හිතන විදිහට ඒ කියන්නේ ඔතරයිස් කරන්න මං කියන්නේ letters වලින් කියලා බලන්න නැත්නම් කොහොම හරි ඒකට කියන්නේ ඒගොල්ලෝ company වලින් අවුල් දාන විදිහට නිවාඩු ගන්න යන්න එපා හේතුවක් නැතුව නිවාඩු ගන්න එපා නිවාඩු නැතුව පුළුවන් තරම් උඩරිම ඉන්න try කරන්න අසනීපයක් වුණොත් නිවාඩු ගන්න වෙනවනේ එහෙම දෙයක් වුණොත් එහෙම ඒ කට්ටියට ඒක දැනුම් දෙන්න දැනුම් නොදී ඉන්න යන්න එපා මොකද ඔයාලා තැනකට ඒ කියන්නේ ජොබ් එකකට යන්න ගන්න ට්‍රේනින් ගන්න ඇත්තම කිව්වොත් මේකත් එක්තරා ආකාරයක ජොබ් එකක් තමයි ඒ හින්දා වගකීමක් විදිහට වැඩ කරන්න බලන්න ඒ වගේම තමයි කවදාවත් ඔයාලේ සුපර්වයිසර් මිස් කරගන්න යන්න එපා මේ දේවල් අන්තිම වෙනකන් තියාගන්න යන්නත් එපා මේවා ෆීල් කරගන්නවත් මොනවා දෙයක් කරගන්න වීක්ලි පුළුවන් තරම් සුපර්වයිසර්ට මේ ඔයාලගේ ඩයරි එක දෙන්න දීලා සයින් කරගන්න වීක්ලි සයින් කරගන්න මේව ඔක්කොම එකතු වුණොත් සුපර්වයිසර්ට බලන්න ඉඩ ඒ කියන්නේ වෙලාවක් නැති වෙයි මම ගිය නොරිටාගේ ලංකා පෝසිලෙන් එකේ මේ අපේ සුපර්වයිසර්ුනේ ඇසිස්ටන්ට් ෆැක්ටරි මැනේජර් නිසා ඇත්තටම අපිව සර්වල් ගන්න ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා සමහර දවසට අපි සති දවස් පහ විතරයි වැඩට ගියේ සිකුරා දවසට ඩයරි එක ඉල්ලගෙන සෙනසුරාදා ඉරිදා ලියලා සඳට පොත බාර දෙනවා සමහර දවසවලට ඒත් සර්ට බලන්න වෙලාවක් නැහැ ඉතින් ගොඩක් එහෙම ඉස්සරහට එකතු වෙලා ඉඳ ඉතුරු වුණා අන්තිම දවස්වල සර්ට ඇත්තටම වෙලාවක් තිබෙම නැති බලලා දෙන්න ඉතින් මං කියන්නේ ඒක කියන්නේ ස්ටක් කරගන්න එපා කවදාවත් ඩයරි එක ලියන එක ඒ වගේම තමයි ඉතුරු ඉතුරු වල තියාගන්න එපා මං ඊළඟ එක ගිය සතියේක මේ සතියේ ලියනවා අර මෙමය කියලා හිර කරගන්න යන්න එපා ඒ වගේම තමයි මුලදීම ඔක්කොම දේවල් ලියලා ඉවර කරන්නත් එපා අන්තිම වෙනකොට ලියන්න දේවල් නැති වෙයි ඒ හින්දා නේ මං කියන්නේ සති 26ක් 24ක් වගේ යනකොට නැති වෙන්න උනා තීර තියෙනවා මොකද මුලින්ම හැමදේම ගැන ලියන්න ගත්තොත් ඒ හින්දා පුළුවන් තරම් එක කරුණක් ගැන වගේ සමරි කරන්න try කරන්න සමහර විට සතියේ දවස් 7ේම අසමස සතියේ දවස් 5ේම ඔයාලා වැඩ කරන දවස් ටික ඔයාලට ප්‍රොජෙක්ට් එකක් දුන්නොත් මොන හරි දෙයක් කරොත් එහෙම එකම වැඩේ කරන්න උනා තීර තියෙනවා එහෙම ප්‍රශ්නයක් නැහැ ඒක එකම වැඩේ කරා කියලා හරි ලියන්න හැබැයි ඔයාලා ඉගෙන ගත්ත මොනවාම හරි පොඩි දෙයක් තියෙනවා නම් ඒක point out කරලා ලියන්න ඔයාලට ඩයරි එකේ ලියන්න බැහැයි කියලා හිතෙන දෙයක් කොහෙන් හරි දෙයක් හොයාගත්තොත් බැහැ කියන්නේ ඒක හොඳ නැහැ හරි මං කියන්නේ කම්පැනි ගේ රහස් වගේ දෙයක් ඔයා දැනගත්තොත් එහෙම නෙමෙයි මං කියන්නේ ඩයරි එකේ ලියන එක අවුල් වගේ දෙයක් දැනගත්තොත් ඔයාලා පොඩි නෝට් එකක් තියාගන්න ඕ ෆෝමියුලා එකක් වෙනමම තියාගන්න ඕ ඒ වගේ දෙයක් වෙනමම තියාගන්න මොකද සුවයිසගේ අනුදැනුම නැතුව මොනවාම දේවක්වත් ලියන්න යන්න එපා. ඔයාලා ඒක ටික දවසක් යනකොට ඔයාලට තේරෙයි මේ දේවල් කරන්න බැරි වෙයි කියලා. ඒ හින්දා ඉතින් ඒ විදිහට ඩයරි එක ෆිල් කරන්න මොනවා හරි ප්‍රශ්න આવොත් කිසිම ප්‍රශ්න නැහැ අපි අයියලා කලගෙන් අහන්න. දැනට ඔයාලගේ ඩයරි එක අතේ නැති හින්දා මම දන්නවා ඒක නිකන් හිතා ගන්න බැරුව ඇති. හැබැයි ඩයරි එක අතට ආවම ඔයාලට තේරෙයි මේ දේවල් තමයි වෙන්න ඕනි කියලා. ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් අහන්න. අයියලා කල ඕනෙලා උදව් කරනවා. ඉතින් ඔයාලට ට්‍රේනින්ග් එක හොඳට කරගන්න සුබපතනවා good luck හැමෝට ස්තුතියි සඳමාලි ඇත්තටම නයිට පොත කොහොමද පුරවන්නේ එක ගැන කට්ටියට ගොඩක් ප්‍රශ්න තියෙන දෙති ඇත්තටම ඒ ඔක්කොටම උත්තර හම්බෙන්න ඇති කියලා හිතනවා ඊළඟට අපි දැනට කතා කරපු දේවල් ගැන තමිල් වලින් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න ආරාධනා කරනවා මෙටලර්ජි ඉන්ඩස්ට්‍රි එක තෝරගෙන හාබර්ගේ ට්‍රේනින් ගිය සංකීත් ට්‍රීට් මොනගම් තම්බිරංගජිමාරලේ බැනන් වන්දු හාබර්ග මෙටෝලොජි සම්බන්ධமா ට්‍රේනින් பண்ணන් அதுல வந்து மெட்டாலஜில வந்து நாங்க வர்க் கூடலாக வொர்க்ஷாப் தந்தமான தொழில் படலாம் கூட அங்க இருக்கு ஹாபர்க்கு நான் ட்ரைனிங் போறதுக்கு வந்து நாங்க மூணு பேர் ட்ரைனிங் போட்டாங்க நான் போறதுக்கு மகாபலி இன்ஸ்டிடியூட் ட்ரைனிங் இன்ஸ்டிடியூட்டுக்குள்ள நாங்க ட்ரைனிங் உள்ள போன ஹாபர்க்குள்ள அங்கே வந்து எங்களுக்கு போனோடனே கதைச்சு நாங்களாக தான் கதைச்சு ட்ரைனிங்க்கு அரேஞ்ச் பண்ணாங்க அதை விட அங்கேயே போய் ஷெட்யூல் போட்டு அப்புறம் தான் ஹாபருக்குள்ள விட்டேன் எங்களுக்கு ஒரு மாதத்துக்கு ஒரு ஃபீல்ட் படி ஆறு ஃபீல்டுக்கு ஃபீல்டில் பிரித்து போட்டு ட்ரைனிங் போட்டு தந்துடுறேன் அதன்படி தான் நாங்கள் போனாங்க ஃபுல்லாக ஒர்க் ஷாப் ஃபீல்ட்லாம் இருந்தது
அதில் வந்து ஃபுல்லாக எங்களுக்கு நாங்கள் வந்து ரிப்போர்ட் பண்ணுறது இன்ஜினியர்ஸுக்கெல்லாம் ரிப்போர்ட் பண்ணுறாங்க. அதை விட நார்மல் லேபரோடு தான் ஃபுல்லாக கலந்து வேலை செய்கிறாங்க. நார்மல் லேபர் மேனோட இருந்து தான் வேலை செய்கிறாங்க. அதில் ஃபீல்ட் ஒர்க் வந்து நிறைய இருக்கும். அதனால் ட்ரெஸ் கோடுன்னு சொல்லி ஒன்றும் பெருசாக இல்லை. ஏற்ற மாதிரி அந்த ட்ரெஸ் ஃபீல்டுக்கு ஏற்ற மாதிரி தான் ட்ரெஸ் கோட் மாறுபடும். அது அங்கே வந்து நிறைய ஹாபருக்குள்ளே நிறைய மெக்கானிக்கல் பிளான்ட் ஒர்க் ஷாப் வார்ப்பு சம்மந்தமான நிறைய தொழிற்பாடு நடக்குது. அதை பற்றி ஃபுல்லாக அங்கே இருக்கிறாக்களே சொல்லி வேலை செய்கிறாக்களே பண்ணி அவரோட பழகிற விதத்தில் அவர் உங்களுக்கு எல்லாம் ஹெல்ப் பண்ணி சொல்லி தெரியணும். அடுத்தபடியாக நீங்கள் எந்த ஒரு சாதாரண ஊழியரையும் கணக்கில் எடுக்காமல் இல்லை இல்லை அவைக்கு மதிப்பு கொடுக்காமையும் நடக்காமல் அவையோட சேர்ந்து பழகி அவையோட நல்லா பழகி அவையோட காய்ச்சி காய்ச்சி சொன்னீங்கன்னா அவன் எக்ஸ்பீரியன்ஸ் ஒர்க் எக்ஸ்பீரியன்ஸ் அதில் ஒர்க்கில் வர பிரச்சனைகள் எல்லாம் கதைக்கிற ராசியாக பண்ணிக்கொள்ளலாம். அவரோட 6 மந்த் ட்ரைனிங் பீரியடில் வந்து லீவுகள் கணக்கை எடுக்காமல் காலப்போதியை வந்து சீக்கிரமாக ஃபில் பண்ணக்கூடியமாக இருக்கும். அடுத்தது வந்து புக் ஃபில் பண்ணுறது வந்து ஃபுல் அண்ட் ஃபுல்லி டெய்லி நாங்கள் வந்து டெய்லி வந்து நடக்கிற விஷயங்களை வந்து டெய்லி ஃபில் பண்ணி கொண்டு போய் உடனே சைன் பண்ணக்கூடியதாக இருக்கும். சில இடங்களில் வந்து வீக்கும் தான் சைன் பண்ணக்கூடியவங்க எங்களுக்கு வந்து டெய்லி வந்து சைன் பண்ணிக்கொள்ளலாம் டெய்லி வந்து கட்டாயம் எழுதி சைன் பண்ணி தான் போகலாம் அப்படியான இது இருக்குது. அது எங்களுக்கு வந்து கம்ஃபர்டபுளாக இருக்கும். ஏன்னா டெய்லி செக் பண்ணுறது டெய்லி ஒர்க் பண்ணுறது எழுதுறது அப்போ அதனால் எக்ஸ்பீரியன்ஸ் வந்து நல்ல கம்ஃபர்டபுளாக இருக்கும். அடுத்தது அங்கே வந்து நிறைய ப்ரொஜெக்டுகள் ஃபீல்ட் ஒர்க்கில் வந்து நிறைய சம்மந்தம் நிறைய புதுப்புற ப்ரொஜெக்டுகள் வரும். அதாவது என்ன சொல்கிற பிரிட்ஜ் அப்படி பிரிட்ஜ் கண்டெய்னர்ஸ் அப்படி எதுவும் புதுசாக வெல்ட் பண்ணுறதா சரியா புது ஐடியா எல்லாம் உங்கள்ட்டே கேட்போம். எங்கள்ட்டே வந்து நிறைய தரம் ஐடியாலாம் கேட்டு ஷேர் பண்ணி கொண்டு சில நேரம் நாங்கள் மிஷினில் கட் பண்ணுறதுக்கெல்லாம் பரம்பெல்லாம் நாங்கள் கறிக்கிறோம். நாங்கள் அதாவது நாங்களாக கேட்டு தான் வரவாசி நாங்கள் எடுத்துக்கணும். நாங்கள் சும்மா போய் சும்மா இருந்தாவே சும்மா தான் நோம்பலாக ஆக்களை பார்க்குற மாதிரி தட்டு கழிச்சு விட்டு அது மாதிரி நாங்கள் அவையோட எப்படி பழகி அவையோட்டையே நாங்கள் எங்களுக்கு தேவையான நாங்கள் பெற்று கொண்டால் தான் அவ அதுக்கேற்ற விளைவு கிடைக்கும். அடுத்தது ட்ரைனிங் பீரியட்ல ஏதாவது ப்ராப்ளம் அதாவது அங்கே இருக்க ஒர்க்கர்ஸுக்கு எதிராக பிரச்சனைகள் சொன்னால் நீங்கள் வந்து இன்ஜினியர்ஸில் நார்மலாக நீங்களே தீர்த்து கொள்றாலும் சரி இல்லாட்டா உங்களால் தீர்க்கல நீங்கள் இன்ஜினியர்கிட்ட கம்ப்ளைண்ட் பண்ணலாம். அப்படி நேர வேறு எதுவும் இன்ஜினியர்ஸ் இதில் ப்ராப்ளம் சொன்னால் நீங்கள் நேர லெக்சர்ஸ் அல்லது உங்களோட எங்கள்கிட்டயோ இல்லை லெக்சர்ஸ் மேட்டையோ கம்ப்ளைண்ட் பண்ணி உங்களோட சந்தையை தீர்த்து கொள்ளலாம். அதை விட எங்களோட ஃபீல்ட் வந்து ஃபுல் அண்ட் ஃபுல்லி ஒர்க் ஷாப் சம்மந்தமானதுனால ஃபுல்லாக நாங்கள் எங்களுடைய சேஃப்டியை நாங்கள் தான் பார்த்துக்கொள்கிற மாதிரி இருக்க வேணும். என்ன சொன்னால் ஒர்க் ஷாப்பில் வந்து ஃபுல்லாக என்ன ஒர்க் சைட் தான் மெட்ரலஜி என்ன மெட்ரோ வெல்டிங் நடக்கும் வெல்டிங் கட்டிங் ஃபுல்லாக கிரைண்ட்லாம் சாமான்லாம் போயிடும். அப்போ எங்களோட சேஃப்டியை நாங்கள் தான் பார்த்துக்கொள்ளணும். அடுத்து வந்து தேங்க்யூ சாங்கித்ரி. மீளங்கிட்ட அப்போ எம் வேணே வேலை தீன கெட்டலு மனாது கேனே தினட்ட மே தக்கிட்ட அப்பே கட்டி கத்தாக்கிறா ஏ அல்லாகே கத்தாவில் தீ ஹா வேலைட்ட தீன கெட்டலு மனாது கேலா எமக்கரண்ட தீன அவஸ்தாவு. எக்ஸ்கியூஸ் மீ மே மாத்தா மே சூட்டி மீ சிட்ட தேக துணா கேனது ஓகே அண்ட் திலீப் මේ දැන් අපේ දැන් මම ඔය දැන් ඩයරි ලියන එක ගැන කිව්වොත් එහෙමද අපේ මේ කම්පැනියේ සුපර්වයිසර් ගොඩක් කැමති වුණ නැහැ මේ තියරි ගොඩවල් මේ ඩයරි එකේ ලියනවට. ඒ නිසා පොඩ්ඩක් ගිහිල්ලා ඒක බලන්න මේ තියරි ගොඩවල් ලියන්න යන්න එපා. අර අපි එතන ඉගෙන ගත්ත දේ මේ ඒකෙන් තියරි වලට චුට්ටක් ඇඩ් කරලා අර ඒක එතන යනකොට තේරෙනවා. ඒ විදිහට ලියන තියරි ගොඩවල්ම net එකෙන් හොය 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 ලියන්න යන්න එපා. ආය මේ එතන මේ සමහර කම්පැනි වල කෝටි ගණන් වල ප්‍රොඩක්ෂන් යන්නේ ඒවට මේ අර ඒව ප්‍රොඩක්ෂන් අවුල් යන විදිහට ඒවට අතපත දාන්න යන්න එපා. ඒලේ මිනිස්සුන්ගෙන් අහලා ඒ විදිහට කරන්න නැත්නම් එතන පාඩුවක් වුණොත් එහෙම සෑහෙන ප්‍රශ්නයක්. ආය මේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ
ඉංග්‍රීසි පාවිච්චි ගැන ඒක තමයි දැන් ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නේ ඉංග්‍රීසි පාවිච්චි ගැන ඉතින් මේ කම්පැනි අනුව තමයි ඉංග්‍රීසි පාවිච්චි වෙන්නේ ගොඩා ඉතින් මේ අර ගිය මුල් දවස්වල සාමාන්‍ය පොඩ ඉංග්‍රීසි වලින් කතා කරයි ඊට පස්සේ නම් මේ ගොඩක් කම්පැනි වල ඉංග්‍රීසි එහෙම ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ ඉතින් අර දෙයක් ඇහුවොත් ඉතින් ගැට ගහගෙන කියන්න පුළුවන් වෙන විදිහට මේ තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා ඒක ඒ විදිහට ෂේප් කරගන්න මේ එහෙම හැම ගොඩක් කම්පැනි වල එහෙම ලොකුවට ඉංග්‍රීසි වලින් එහෙම අමාරු විදිහක් නැහැ ඉතින් thank you ඒකට මම පොඩි දෙයක් ඔව් දැන් නංගිලා මල්ලාට අවස්ථාව තියෙනවා ප්‍රශ්න යොමු කරන්න වලට තියෙන ගැටලු මොනවාද කියලා අයි මේ අපිට මෙහෙන් ඉන්ටර්වයුව එකක් තියෙනවා තියයිද නැද්ද මොකක් හරිද නැද්ද මෙහෙන් ඉන්ටර්වයුව එකක් තියෙන නේද අපි යවන්නේ සාමාන්‍ය මෙහෙමයි මල්ලි ඉන්ටර්වයුව එකක් ඔව් තියෙනවා يعني අපිට නම් තිබුණේ කලින් අපෙන් මේ ෆෝම් එකක් දීලා අපි තමන් කැමති ඉන්ඩස්ට්‍රි එක මොකක්ද කියලා ෆෝම් එකක් දීලා ෆිල් කරලා දුන්නට පස්සේ කට්ටියව මේ බෙදෙනවා සෙරමික් පොලිමර් මෙටලර්ජි කියලා ඊට පස්සේ පැනල් ඉන්ටර්බෝඩ් තුනක් තිබ්බා එක එක සෙරමික් කට්ටිය වෙනම පොලිමර් කට්ටිය වෙනම මෙටලර්ජි කට්ටිය වෙනම ඒ විදිහට ඒකෙදි අපෙන් අහනවා සබ්ජෙක්ට් රිලේටඩ් ප්‍රශ්න ටිකුත් අහනවා ඊට අමතරව ඒක තෝරගන්න හේතුව මේව ටිකක් අහලා ඒ විදිහට තමයි වෙන්නේ ඒ අය මේ දැන් යනකොට දැන් ඉන්ටර්වයුව එකට යනකොට අපි මේ CV අනම්ම නම් ඒ ටික හදාගෙන යන්න ඕනේ නේද මොනවද දන්නේ නැහැ ඒතර හදාගෙන යන්න ඕනේ නේද කොහොමත් ඇහෙනවද ඇහෙනයි කොහොමත් මේ CV එකක් අපිත් අරගෙන යන්න ඕනේ කොහොමත් අපේ CV එක සමන්ත එහෙම ඒ අදාළ ඉන්ඩස්ට්‍රි වලට යවලා තියෙන්නේ අපි දෙන්නේ කියනවා කියලා එයා යවලා තියෙන්නේ ඒගොල්ලෝ අතේ CV එකක් තියෙනවා අපිත් අරන් යන්නේ හොඳයි සර්ටිෆිකේට් මොනවදයි අරන් යන්න ඕනේ මෙමු සර්ටිෆිකේට් නම් අපි නම් අරන් ගියේ නැහැ හැබැයි අපි CV එක විතරයි අරන් ගියේ. ඒක තිබ්බම ඇති. ගෙනියනවා නම් ෆයිල් එකක් තියෙනවා නම් ඒක ගෙනිච්චත් කමක් නැහැ. පෝට්ෆෝලියෝ එක ගෙනියන්න පුළුවන්. ආ පෝට්ෆෝලියෝ එක අරන් ගියා නම් හරි. පෝට්ෆෝලියෝ නේද? කොහොමද ඔයාලා දැනට කොහොමද පෝට්ෆෝලියෝ එක හදලා තියෙන්නේ? ඒක ඉන්ටර්වයුව එකට ගෙන යනකොට මේ අරගෙන යන්න. ඒකට අවශ්‍ය ටික විතරක් ගෙන අනවශ්‍ය ඒවා ටික අයින් කරලා අවශ්‍යම ටික ගෙන ඒක ගැලපෙන ටික විතරක් අරන් යන්න. එතකොටයි මේ දැන් එතන අපිට දැන් ගානක් දෙනව නම් එයාලා මේ ඉන්ටර්වයුව එකේදීම අපිට කියනවා මේ අපිට ඔයාලට මේ ගාන දෙනවා එහෙම කියලා කියනවා ඔව් දෙනව නම් ඒගොල්ලෝ ඒ වෙලාවෙත් තමයි කියන්නේ නැත්තම් නෑ කියලා ඉන්ටර්වයුව එකේදීත් කියනවා සමහර ලාට නැත්තම් අරම තමයි දැනගන්න වෙන්නේ අහන්න යන්න එපා ඒක වෙනවා මම මේකට තව පොඩි දෙයක් එකතු කරන්නම් එතකොට මල්ලි දැන් ඔයාලට දැන් ඔයාලට අර නයිට් එකෙන් දෙන කොන්ට්‍රැක්ට් ෆෝම් එකේ තිනවනේ අන්නේ ඒකේ තියෙනවා මේ ඔයාලට මොකක් හරි ලවුන්ස් එකක් ගෙවනවා නම් ඒකේ දාන්න කොච්චර ගණන් ගෙවනවද කියලා මාසෙකට අන්නේ ඒක ෆිල් කරන වෙලාවෙදී ඔයාලට මේ account branch එකකින් අහගන්න පුළුවන් මෙතනට කීයද දාන්න කියලා ඒකට ඔයාලේ ගාන දානවා බලන්න එතකොටයි මේ අපි දැන් මේ දැන් අපි දැන් ට්‍රේනින් ගිහිල්ලා අපි ඔෆිස් කීඩ්ද කොහමද ඉන්න ඕනේ අයි කැෂුවල්ද කොහමද ඒක ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ කියන්නේ දැන් අපිටත් ඒගොල්ලෝ කිව්වේ ෂර්ට් එක ඇඳලා කලිසම දැන් එන්නේ කියලා සමහර අයට ඒගොල්ලන්ගේ යුනිෆෝම් එකක් දීලා තිබ්බා ඒක ඒගොල්ලොන්ගෙන් අහන්න ඉන්ටර්වයුව එකේදී අහන්න පුළුවන් අපිට කොහොමද එන්න ඕනේ කියලා ඒගොල්ලෝ එතකොට කියේ මෙහෙමයි මල්ලි සමහර කම්පැනිස් තියෙනවා එයාලට යුනිෆෝම් එකක් තියෙනවා එතකොට අපේ සමහර ට්‍රේනින්ග් ගියායට ඒ යුනිෆෝම් එක හම්බෙලා තිබුණා ඒක ඒක ඩිපෙන්ඩ් වෙනවා ඒ තමන් යන කම්පැනි එක මත ඒක පොඩ්ඩක් මේ ඒක හරියටම බලලා වනි මේ කියන කම්පැනි එකකින් කට්ටියකින් අහලා වනි මේ ඒක තීරණය කරන්න ඉන්ටර්වයුව එකට යද්දී අනිවාර්යෙන් ජෙන්ට ගහලා යන්න. ඔව් ඒක. කොහොදලිප කියන්න. දැන් ගොඩක් කම්පැනි වල ඉන්ටර්වයුව තියෙනවා නම් කලින් කියනවා දැන් අර මේ ලාස්ට් ටයර් එක එහෙම එයාලා මේ කෝල් කරලා කියනවා මේ අහවල් දවසේ ඉන්ටර්වයුව තියෙනවා මෙහෙම අරන් ඉන්න ඕනේවත් කියන සමහර කම්පැනි වල. ඉතින් එහෙම වුණාම එහෙම අරන් යන්න හැබැයි මේ කොයි කම්පැනිට ගියත් ඉතින් පළවෙනි දවසේ පොඩ්ඩක් ජෙන්ට ඇඳගෙන යන්න. ඊට පස්සේ එයාලා කියනවා මේ මෙහෙම ඉන්න ඕනේ නැහැ මේ මේ මැඳුම් නැතන් ඉන්න එහෙම කියලා කියනවා. ඒකයි ඒක ලොකුර ගන්න පළවෙනි දවසේ යනකොට පොඩ්ඩක් වැදගත් විදියට ජෙන්ට අඳගෙන යන්න. එතකොට ওই ප්‍රශ්නේ නැති වෙනවා. ඔව්. තව මොන හරි ගැටලු තියෙනවද මල් නංගිල මල්ලා මේ පිළිබඳව ඔයාලට අහලා දැනගන්න තියෙන ප්‍රශ්න මොන හරි තියෙනවද? අර ඩයරි අයියේ මේ එතකොට මේ ඒ ඩයරි අයියේ අපි පුරවලා අන්තිමට මේ මෙහෙට දෙන්න ඕනේ කොහොමද කරන්නේ? ඒක අපි තියාගන්න ඕනේ. තාම අපි තියාගෙන ඉන්නේ. මම හිතන්නේ නයිට් එකෙන් එනවා අපේ කැම්පස් එකට ඇවිල්ලා වයිෆ් එක තියෙන දවසේ තමයි ඔක දෙන්න ඕනේ. ඕනේ මං හිතන විදිහ. ආ වයිවේක දැන් ওই කාලේ නෑ 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 ඉවර වෙලා ට්‍රේනින් එක ඉවරුනාට පස්සේ තියන්නේ. ඒතර අපේ ඩයරිය බලලා වයිද වයිවේක ඔව් බොහෝ දුරට ඩයරි
ඉරිය බල්ල තමයි නයිට් එකෙන් ප්‍රශ්න අහන්නේ මොකද නයිට් එක දන්නේ නැහැ අපේ ඉන්ඩස්ට්‍රි මොකද උනේ කියලා සමහර අවස්ථාවල ඉන්ඩස්ට්‍රි එක්කෙනෙක්ට වයිව එකට එන්න එන්න කියනවලු එයා ආවොත් තමයි එතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ ආවොත් ආවේ නැත්තම් පොත බල්ල තමයි තව එකක් මේ කම්පැනි වලින් අවසර අරගෙන මේ report එකටයි මේ ඩයරියටයි අවශ්‍ය photo ටික ගහගන්න එතකොට ප්‍රශ්නයක් වෙන්නේ ඊට පහදාදී ඒ report එකේ report එක උත්තර දන්නවද නැන්ද මට අපි ඉන්න ඕනේ report එකක් හදන්න ඕනේ අපි අන්තිම ට්‍රේනින් report එකක් හදන්න ඕනේ මේ ඒක එයා guideline එහෙම දෙනවා ඒ report කියන තැන් කියන අයි මේ ડોක්ටර් එකේ ගිහින් ට්‍රේනින් දාපු කවුරුරෝ ඊයේ වෝ අපේ අයලා කවුරුරෝ ඉන්නවද අපේ ડોක්ටර් එකේ නෙමෙයි ඉන්නේ වරායි ඉන්නේ වරායි ඒ ඉන්නවද කවුරු හරි ඉන්නවනේ මේ ඉන්නව වරායි ඉන්නවා ඉස්සෙන් එක මොකද්ද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද අයියේ වර්ක්ෂොප් වර්ක්ෂොප් එයා ඉන්න පොඩි සෙක්ෂන් එක පොඩ්ඩක් දැනගන්න සංගීත ඉන්නව මිත්තයි මිත්තතරයි නේ මිත්ත හිටියා මේ අර මාස් එකේ ප්‍රශ්නේ ඇහුවා සිතිරේ ඉන්නවා දැන් අහන්න පුළුවන් ඒක මාස් එකේදී නිකු එගෙදී නිකු රජික හයි රජික උමේස් තතනායක ඔව් එයා තමයි තියෙන්නේ රජික මේ වෙලාවේ නම් නැහැ අපි ඉදිරියේදී සම්බන්ධ කරගන්න බලමු තවත් ඒ වගේ මොනහරි ගැටලු තියෙනවද මල්ලිලා අංගිලා මේ ට්‍රේනින් එක වෙන විදිය ගැන ඒ කියන්නේ ට්‍රේනින් එකේ ඔයාලට මොන දෙන්න වෙන තව ප්‍රශ්න මොනහරි ගැන මොනහරි අහගන්න දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න මේක තමයි අවස්ථාව ඔයාලට ඔයාලගේ තියෙන ප්‍රශ්න ඔක්කොටම මේ උත්තර ගන්න පුළුවන් මොකද හැම ඉන්ඩස්ට්‍රි එකෙම වගේ ගී කට්ටිය මෙතන අද ඔයාලත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්නවා ඉතින් මේක තමයි හොඳම අවස්ථාව මේ මේ ට්‍රේනින් පීරියඩ් එක ගැන තියෙන ප්‍රශ්න ටික අහගන්න තව මොනහරි ගැටලු තියෙනවා නම් අහන්න මල්ලිනාගේ අර පොත පුරවද්දී අනිවාර්යයෙන්ම ඒ කියන්නේ සුපර්වයිසර්ට ඕන විදියට පොත පුරවන්න ඒ කියන්නේ යා සුපර්වයිසර් බලාපොරොත්තු වෙන්නේ පොඩ්ඩයි නම් එයාට ඒ විදියට දෙන්න ගොඩක් බලාපොරොත්තු වෙනවනම් ගොඩක් දෙන්න තියරි පැත්ත බලනවා දැන් අපේ කියනනම් තියරි පැත්ත බැලුවා අපි පළවෙනි දවසේම සයින් කරන්න ගිය වෙලාවේ මේ ටිකට සයින් කරන්න බෑ කියලා තමයි කිව්වේ. එහෙම ඉන්ඩස්ට්‍රියල් එකත් එක්ක සුපර්වයිසර් හොඳින් තියාගන්න වෙන අපිට ඕනේ. එයා මත තමයි අපිට මේ පොත ලියන එක තීරණය කරගන්න වෙන්නේ. එංගයි මේ අපිට රෙඩිමික්ස් ලැබ් එකකට යන්න පුළුවන්ද? මොන ලැබ් එකද? රෙඩිමික්ස්. අපි සිමෙන්ති නේද? ඔව්. රෙඩිමික්ස් දැන් ඔයා රෙඩිමික්ස් ලැබ් එකකට ගිහිල්ලා ඔයගේ මොනවද වෙන්නේ ඉතින් එතන සෙරමික් කොහෙද ෆැක්ටරි තියෙන්නේ ෆැක්ටරි කියන්නේ මේ මම කලින් වැඩ කරපු තැන ඔයා එතන මොකක් හරි ජොබ් එකක් බලාපොරොත්තු වෙන්නේ යන්නේ ඉදිරියට ඔව් එහෙමනම් ඉතින් ඔබ ඔයා ගියාට ප්‍රශ්නයක් නැහැ නැත්නම් ඉතින් සබ්ජෙක්ට් එකට රිලේටඩ් නම් නැහැ ඉතින් මෙහෙමයි මල්ලි එතන තෝරගන්න කේ පිළිබඳව පොඩි ගැටලුවක් තියෙනවා ඔයා පොඩ්ඩක් බලන්න ඒ කියන්නේ ඔයාගේ ඔයාට දැන් කැම්පස් එක ඉගෙන ගන්න තියෙන සබ්ජෙක්ට් වල රිලේටඩ් මොනා හරි දෙයක් මේ ටච් වෙන කම්පැනි එකක් තෝරගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතන්නේ මොකද يعني තමන් ඉගෙන ගන්න දේවල් වල ප්‍රැක්ටිකල් පැත්ත වගේ ගොඩක් ටච් වෙන මේ කම්පැනිස් මොනා හරි තියෙනවා නම් අන්න ඒ වගේ එකක් බලලා අන්න ඒ වගේ එක ට්‍රේනින් එක යන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ මේ පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් මල්ලි බලලා තීරණයක් ගන්න මම ඔව් නැත්තර පස්සේ සෙරමික් ඉන්ඩස්ට්‍රි එකේ මෙටලර්ජි අධ්‍යයන ඒගොල්ලෝ ට්‍රේනින් ප්ලේස් එක බලනවනේ එතකොට පොඩි ගැටලුවක් එයි ඒකයි ඔව් හෙලෝ ඇංගා මාතුරි අදහසක් දක්වන්නද පොඩ්ඩක් ඔව් විබුද කියන්න ඔව් මේ මම මේ පොඩ්ඩක් කියන්න හිටියේ මේ විශේෂයෙන්ම මේ අපේ මේ පිරිමි ළමයි දැන් ඇත්තටම මේ ට්‍රේනින් කාලේ කියන්නේ මල්ලි මේ ඇත්තටම දැන් හැම වෙලාවෙම කරන්න හම්බෙන කාලයක් ඒ කියන්නේ ඒක මාර එක්ස්පීරියන්ස් එකක් සමහරුන්ට යන ඉන්ඩස්ට්‍රි හැටියට මල්ලිලාට වර්ක්ෂොප් බේස් ඇක්ටිවිටීස් හම්බෙන්න පුළුවන් ඒ කියන්නේ
වර්ක්ෂොප් එකක් ආශ්‍රිතව තියෙන උපකරණ බලවේග උපකරණ කියන්නේ ග්‍රයින්ඩර් ඊට පස්සේ ලේත්තර ඒවමල්ලේ ඔයකොල්ල පොඩ්ඩක් උනන්දු වෙලා කරගන්න සමහර කාරට ඉන්ඩස්ට්‍රි කාලේ විතරක් වෙන්න පුළුවන් සමහරට ඔයකොල්ල වර්ක්ෂොප් එක වැඩ කරන්නේ මොකද ඔයකොල්ල අපි ඉස්සරහට ඔයකොල්ල ඉගෙනගෙන සමහරට ලොකු තැනකට ගියාම සේවකේ වැරදියට දෙයක් කරනවා නම් ඔයාලා දැනගෙන ඉන්න එපැයි මෙයා උපදෙසක් දෙන්න උනත් ඕකොල්ලන්ට පොඩි හැකියාවක් තියෙන්න ඕනේ අඩුම තරමේ මේ උපකරණයක් වුණත් මෙයා වැරදිට අල්ලන් ඉන්නේ ඒක ඩිරෙක්ට් කියන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් ඒ ට්‍රේනින් කාලේ ඕකොල්ලෝ මේ වගේ දේවල් ඉගෙන ගන්න يعني මේ සමහර ડોකියුමන්ට් වල සෙට් වෙයි ඕගොල්ලන්ට විවිධ වැඩ සෙට් වෙයි නේද බුද්ධි ඒක මම මගේ අදහස නම් ඒකයි ඔව් දැන් අපි බලමු අපේ මේ chat box එකට යොමු කරලා තියෙන ප්‍රශ්නයක් මේ mask එකේ fabric දාන්න පුළුවන්ද කියලා මම හිතන්නේ ඒ පිළිබඳව දැන් අපිත් එක්ක සම්බන්ධලා ඉන්න නිකු ඒ පිළිබඳව අදහස් දක්වයි mask එකේ මේ fabric දානවා කියන්නේ මෙහෙමයි ඒක දැන් ඔය production පැත්ත සාමාන්‍ය ට්‍රේනින් එකම තමා දැන් අර ලංකා වටේම මේ ෆැක්ටරි තිබ්බට අපිට ඕන විදිහට ට්‍රේනින් එක ගන්න පුළුවන් ඒ අපිට ඕන දේවල් ඔක්කොම කවර් වෙන මේ ෆැක්ටරිස් තියෙන දෙක තුනක් විතරයි දැන් ඔය මිහින්තලෙත් මාස් එකක් තිබ්බට මේ ඒකේ දැන් නෑ දැන් නුවර එකක් තියෙනවා ඒකත් ඒකෙත් නෑ කොහොම හරි මේ දෙක තුනක් විතරයි තියෙන්නේ දැන් අර ට්‍රේනින් එකේදී කියන්නේ දැන් අර කට්ටි හිතනවනේ මේ අපි කරේ වෙන දෙයක් මේ මේ ෆැබ්‍රික් පැත්තේ මොනවද තියෙන්නේ කියලා එහෙම ප්‍රශ්නයක් නෑ ගියාට මේ මේ දැන් අපි ග්‍රෝවින් ඉගෙන ගත්තනේ ඒවත් තියෙනවා ඊට පස්සේ මේ ස්ට්‍රෙස් ස්ට්‍රේන් මේ හැමදේම තියෙනවා මුලින්ම මේ මම මාස් එකේ ට්‍රේනින් යන්න හදද්දිත් මුලින්ම මේ මේ නවීන් සර්ම තමයි ඒක බලලා එහාට කතා කරලා මේ ඒ අපිට තියෙන ඒවා ගැළපෙනවද කියලා මේ කැම්පස් එකෙන් තමයි මේ බලලා හදලා දුන්නේ අර කාට හරි එහෙම මේ යන්න ඕන නම් කියන්න මේ CV එකක් දාන්න මේ හදලා දෙන්නම් හොඳ තැනකට මේ මේවයකට දාගන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ මේ ට්‍රේනින් එක ප්‍රශ්නයක් නැහැ මේ accommodation දෙන්නේ නම් නැතුව ඇති accommodation දෙන්නේ නැහැ කෑම බීම දෙනවා allowance දෙනවා certificate දෙනවා එහෙන් වෙනමම guide කරනවා පොත ලියන ඒවා එහෙම එහෙන් කරලා දෙනවා එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ හරි හරි උත්තරය හම්බෙන්නේ ඔව් තව අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා වරායේ අපි ට්‍රේනින් වෙන්න සෙක්ෂන් එක මොකක්ද කියලා අහලා ඒක දැනුවත් කරන්න යදාල එක්කෙනෙක්වත් නැහැ මං හිතන්නේ වර්ක්ෂොප් එක තමයි වැටෙන්නේ මෙකැනිකල් එක පැත්තට තමයි වැටෙන්නේ මෙටලොජි පැත්තට තමයි ආවෙන්නේ ඔව් ඒ වගේම තව මල්ලි කෙනෙක් යොමු කරලා තියෙන ප්‍රශ්නයක් රේල්වේ එකේ වගේ ට්‍රේනින් වැටෙනවා නම් මේ මොන සෙක්ෂන් එකටද වැටෙන්නේ කියලා අහලා තියෙනවා මේ රේල්වේකට යනවා නම් අර තන්ත්‍රි ටේලර්ස් එකත් එක්ක මේ ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් මේ දුම්රි මැදිරි හදන ඒකට වාගේ සෙට් වෙන්න පුළුවන් නම් හොඳයි මම රජෙන් කරන්නේ මේ රත්මදානේ වෙන්න ඕනේ ඔය ඉතින් ඒවල ඔක්කොම වර්ක්ෂොප් ලේත් මැෂින් මේ පැත්තට තමයි යන්නේ ඔව් අයියෝ මම කතා කරලා බැලුවා මේ ඒ පැත්ත තමයි රත්මදානේ තමයි තියෙනන්නේ එයා ඇහුවා මගෙන් සෙක්ෂන් එක මොකක්ද කියලා පොඩ්ඩක් අහලා කියන්න කියලා ඒක ගැටලුවක් නෑ ඒක හොඳයි ඔව් ඒ වගේ තව මොනාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේක තමයි වෙලාව නිහඬතාවයෙන් පෙනියන්නේ නම් ප්‍රශ්න මොකුත් නැහැ වගේ මරත් ඉතින් එක තමයි ගත්තේ නැහැ වගේ මරත් දින දෙකක් නෑ ගියව එක කට්ටියට කොහොමද දැන කොටගේ පෙට්‍රෝලියම් යන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා මේ පෙට්‍රෝලියම්
මොමයි බං පෙට්‍රෝලියම් කියන්නේ يعني අපේ දැන් ෆීල්ඩ් එකේ يعني අපි කරන්න මැටලොජි පෙරමිකුයි මේ පොලිමයින් ඔය ෆීල්ඩ් තුන්ට අදාළ වෙන්නේ නැහැ එතකොට අයත් හැබැයි යන්න පුළුවන් ඒක මේ හැබැයි ඒක ගැන මේ අපිට හරියට උත්තරයක් දෙන්න බෑ ඒක يعني ඒක දැන් මේ ඒකට යන්න පුළුවන් දෙයකට අපිට අදාළ දෙයක් කොටසක් හරි අහුවෙනවද කියන එක බං අහන්න ඉන්නේ අපේ නවීන් සර්ගේ තමයි දැන් يعني අපි ට්‍රේනින් යනකොට අපිත් ඔය විදිහ ප්‍රශ්න වුණා ඔය සිමල් දිගේම මේ මේ ප්‍රශ්නයක් කියලා අපි සිමල් දිගේ ගැන ඇහුවා ඊට පස්සේ ඒකට කිව්වේ ඒ පැත්තියත් එක්ක ඉන්න පැත්තේ ඉන්න මේ සෙල්ලිස් එක්ක කතා කරන්න ඕන කිව්වා ඒකත් එක්ක මේ අපි සබ්ජෙක්ට් එකට අදාළ දේවල් ඒකින් ගන්න පුළුවන්ද කියලා ඒකත් එක්ක තමයි ට්‍රේනින් එකට ගන්න පුළුවන් කිව්වේ එතකොට මේ පෙට්‍රෝලියම් එකත් මම හිතන්නේ මේ විදිය අපිට නවීන් සර්ගෙන් හරි මේ විදිය කෙනෙක් අහලා තමයි ඒකට හරියට උත්තරයක් ගන්න වෙන්නේ ඩිමෝ අනිවාර්යයෙන්ම පොඩි පොඩි දෙයක් කියන්නේ පෙට්‍රෝලියම් එක ගැන මේ මම තෝක ඒද අපේ ට්‍රේනින් යන කාලේ මම පොඩ්ඩක් ඕක හෙව්වා මේ ඕක ගොඩක් යන්නේ අර කෙමිකල් ඉන්ජිනියරින් කියන සබ්ජෙක්ට් එක තමයි ගොඩක් අතරම අපිට සෙට් වෙන්නේ නැහැ වගේ කතා මරණ හිතෙන්නේ ඒ කියන්නේ අපිට අපේ උන්ට ගිහිල්ලා කරන්න තරම් දෙයක් අපි කෙමිකල් ඉන්ජිනියරින් සයිඩ් එක අපි දන්නේ නැහැනේ අත්‍තරම. ඉතින් අපි කරන්නේ මැටීරියල්. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකට ප්‍රශ්න කරයි සමහර විට ඔගොල්ලෝ මොනවද ඩිග්‍රී තියෙන අන්න එහෙම තත්ත්වයක් තියෙන පෙට්‍රෝලියම් එකේ. ඔව් දැන් ඒ වගේ පැත්තට යද්දී ඒ වගේ ඉන්ඩස්ට්‍රියල් එකේ අනිවාර්යයෙන්ම නවීන් සර්ත් එක්ක කතා ගන්න අපේ එක්කෙනෙකුත් අර ෆොස්ෆේට් මේකකට යන්න හදලා එපාවල තියෙන ඒකට යන්න chance එක දුන්නේ නැද්ද කොහෙද කැම්පස් එකේ? ඒක පොඩ්ඩක් කතා ගන්න වෙනවා නවීන් සර් එක්ක හරියටම ඔය කියන්නේ මැටීරියල් රිලේටඩ් නැති ඉන්ඩස්ට්‍රිස් වලට යනවනම් ඒව අනිවාර්යෙන් නවීන් සර්ට කියලා එයාගෙන් පර්මිෂන් අරගෙන යන එක තමයි හොඳ. පෙට්‍රෝලියම් එක ගැන නම් මේ ඇහුවට වඩා නැහැ. මේ ඒක මේ මමත් මේ පෙට්‍රෝලියම් එකට යන්න මේ නවීන් සර්ගෙන් ඇහුවා. ඒකට මේ එයා එච්චර කැමති නැහැ. ඒ පැත්ත දන්න අය නැහැලු. මේ මන්න හිතන්නේ ඕනනම් අහලා බලන්න එහෙම මේ හොඳ ප්‍රතිචාරයක් නම් ලැබෙන එකක් නැහැ නවීන් සර් පෙට්‍රෝලියම් සම්බන්ධ. අයියා ලෝඩ් ස්ටාගේ වැඩකට පො කවුරුර අයියා කෙනෙක් ඉන්න. ඔව් ඉන්නවා. මොකද කතා දැනගන්න ඕනේ. ආ ටිකක් ඒ ගැන කොහොමද කියලා වැඩේ වෙන විදිහ දැන් මේවයි. මේ ලෝඩ් ස්ටායි ඒ කියන්නේ මම කියන්න දෙන්න දැන් බං අපි ඒ කියන්නේ මේව අමාරුවක් නැහැ. ඒ කියන්නේ දැන් අපි අපේ පහක් එන්න ගියා කිව්වා. අපි පහක් ගියා. ගියාට පස්සේ ඉන්ටර්වියු එකක් තියෙනවා. ඉන්ටර්වියු එක තිබ්බා. ඒ කියන්නේ ඇත්ත ඔයා පොඩ්ඩක් ඇහෙනවාමදි. ආ පොඩ්ඩක් ඇහෙනවා. පැහැදිලිව ඇහෙන්නේ නැහැ. දැන් ඇහෙනවද? දැන් ඇහෙන්නේ. දැන් ඇහෙන්නේ. මේ දැන් මෙහෙමයි පැට්‍ර මේ ලෝස් ටයික් ගත්තොත් ඉන්ටර්වියු එකක් දැන් ඉන්ටර්වියු එකක් තියෙනවා. ඉන්ටර්වියු එකට අපි ගියා. ඒ කියන්නේ මෙහෙම ඉංග්‍රීසියෙන් උත් අහන්න ඒ කියන්නේ එතන ඉන්න දැන් අපි ඉන්ටර්වියු කරන්න ඉන්න එක්කෙනානුව තමයි ඒක වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ගියාම දැන් මුලින්ම ගිහපු කට්ටිය පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් වගේ එනවලා ඉන්නක. ඒකට අපිට සාමාන්‍ය ඉංග්‍රීසි අමාරුයි කියලා තේරෙනොත් ඒගොල්ලෝ අපි අමාරුයි දාන්නේ නැහැ කියලා සිංහලෙන් අහනවා. හරිද? ඒ කියන්නේ අපි දැන් සමහර කම්පැනිස් තියෙනවා අපි ඉංග්‍රීසි දැනුම චෙක් කරනක. දැන් අපි යන්නේ මේකේ ට්‍රේනියර් කෙනෙක් ඉදෙන්නේ. එතකොට එතෙන්දී උන්ට ඉංග්‍රීසි දැනුම කියන එක අපිම ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ නැහැ. උන්ට. හරිද? එතකොට නෝමල් විදියට ඉන්ටර්වියු එකක් කතා කරා. ඊයන් ප්‍රශ්න ඇහුවේ නෑ. කොහෙද ගෙවල් ඔයාලා? එතකොට මෙහි ඉන්නවා නම් මේ ඉන්නවා නම් ඔයාලා ඉන්නේ කොහෙද? කොහොමද එන්න හදන්නේ? තෝ සාමාන්‍ය පැට්‍රිය පටන් ගන්න හතට ඒ ටයිම් එකට එන්න පුළුවන්ද කියන එක අහනවා. ඊට අමතරව ඇහුවා අපෙන් මේ ඉන්ටර්වියු එකේදී මොනවද මේ එන්නේ කොහොමද කියන එක ඇහුවා. ඊට පස්සේ ඊට අමතරව ඇහුවා ඔයාලට තියෙන සාමාන්‍ය සුදුසුකම් මොනවද? ඒ කියන්නේ ස්පෝට් කරලා තියෙනවද? මේ කරලා තියෙනවද? ඒ මොනව හරි දිනලා තියෙනවද? ඒ විදිහ ඇහුවා. අනිත් එක ඇහුවා අපි සබ්ජෙක්ට් මේක අලුත් සබ්ජෙක්ට් එකක් ඉඳලා කොහොමද මේක මොනවද තියෙන්නේ? අපි දැන් හුදුත් නැහැ. අපිට පොඩ්ඩක් ඒ ගැන ඔයාලට කියන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ අපි ගුව මේ ෆීල්ඩ් වලින් තමයි තියෙන්නේ මේ විදිහ. ඒ විදිහ විස්තරයක් ඇහුවා. එච්චර තමයි අපෙන් ඇහුවේ. ඊට වඩා දෙයක් ඇහුවේ නැහැ. දැන් අපි කම්පැනි අතුළු වැඩට ගියාම අපේ තිබ්බේම තමයි තිබ්බේ. ඒ කියන්නේ දැන් මම හිටියේ මැටලොජි ලැබ් එකක. ඒ ලැබ් එකේ සම්පූර්ණ තිබ්බේ අපි ස්ට්‍රේට් ඔය මේ ටෙස්ට් කරන්නේ හાર્ඩනින් ටෙස්ට්. ඒ ටිකම තමයි සම්පූර්ණ අපිට කරන්න තිබ්බේ. ඒක ඇතුලේ ලොකු අමාරුවක් තිබුණ නැහැ. කියන්නේ අපි හම්බෙන සුපර්වයිසර් මත තමයි හැමදේම ඩිපෙන්ඩ් වෙන්නේ. මේ තව ප්‍රශ්නයක් තියෙනවා ලංකා IOC එක
ට්‍රේනින්ග් දාන්න පුළුවන් කියලා. ඒකටත් පෙට්‍රෝලියම් එකේ මුත්තේ ඉන්න දෙන්න තියෙන්නේ. ඔව්. ඒ උත්තරේම තමයි තියෙන්නේ. තව එකක් තියෙනවා DSI එකේ වැඩ කරපු කවුරු හරි ඉන්නවද කියලා අහලා. DSI එකේ ඉන්නවා දකායිම. ඉන්නවද? අපි තව ප්‍රශ්නයක් තියෙනවා හේලිස් එකට ට්‍රේනින්ග් ගියපු අය ඉන්නවද කියලා. හොරණ එකට. හෙලෝ. මේ මේ මෙහෙම දවස් කරන්න පුළුවන්. මගේ යාළුවෙක් හේලිස් එකේ මේ ට්‍රේනින්ග් ගියා ජපුරේ. මම ඕනනම් විස්තර ටික ඕනනම් අහලා කියන්නම්. එයා ගියේ හැබැයි ඔටෝමේෂන් වලට. මැටීරියල් සම්බන්ධයෙන් නම් අපේ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් කොහොම ඉන්නවද තියෙනවද දන්නේ. ඒ මල්ලි මේ විබුද අයියාට සම්බන්ධ කරගෙන ඒ වැඩේ බලන්න. හරි මල්ලිලා, මම හිතනවා ඔයාලට තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙන්න ඇති කියලා. මීළඟට මම ආරාධනා කරනවා මෙටලර්ජි ඉන්ඩස්ට්‍රි එකේ කැම්ප්සෝ ලෝඩ්ස්ටයිගේ ට්‍රේනින් ගිය ලිමෝත් බාලසූරියට ඔයාගේ අදහස් ප්‍රකාශ කරන ලෙස. මේ කවුද කට්ටිය හරි මේ ප්‍රශ්න එහෙම තව තියෙනවද? අත්තා. හලෝ. සන්නා. නෑ නෑ සන්නාට නෑ. අයියේ. සන්නාට නෑ. නෑ ඉතින්. ඔව්. හරි මේ රොයියා එහෙම ඉන්නවද? නෑ නෑ. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා ප්‍රයිවට් එකවා තියෙන්නේ. හරි මේ සන්න මේ අර වයෝනේ මේ ඩයිරිය ගැන මේ සන්න මේ ඩයිරිය ගැන දැන් මං කියන්න සාමාන්‍ය අපිට විච්ච විදිය මේ බහව ඩයිරිය දැන් බං අපිට දැන් නයිට එකෙන් දැන් ඔයාලට එහෙම ගම් මං හිතන්නේ තියේ කියලා. දැන් අපිට සාමාන්‍ය ඔය ඩයිරිය දෙලා රිපෝට් එක හදන එක අපිට නයිට එකෙන් කැම්පස් එකට ඇවිල්ලා කැම්පස් එකේදී මීටින් එකක් අරගෙන අපිට සම්පූර්ණ විස්තරයක් කළා. හරිද? ඒක මේ තමා මේ හලෝ එනවද? හරිද? අපිට දැන් සම්පූර්ණයෙන්ම මීටින් එකක් අරගෙන අපිට කිව්වා ඩයිරිය බෙදලා දීලා ඊට පස්සේ මේ රිපෝට් එක හදන්න අපිට දුන්නා. මේ රිපෝට් එක හදන්න මෙන්න මේ විදිහ හදන්න කියලා පොඩි ස්ට්‍රච් එකක්. ඒක මේට තමා අපි හැදුවේ. දැන් ඔයාලට එක්කෝම වීද දන්නේ නැද්ද නයිට එක? ඒකට අපිට ඒක විස්තර කරලා කිව්වා මෙන්න මේ විදිහට ප්‍රමාණ තියන්න මේ විදිහ කරන්න මේ විදිහ හදන්න කියලා. දෙය ඒක ඔයාලට කොහොම වෙයිද දන්නේ නැහැ. හරිද? සාමාන්‍ය ඩයිරි එක හැමදෙස්සෙම ෆිල් කරනකොට මේ කියන්නේ අපි ওই ඩයිරිය අනිත් එක දැන් අපි දනුවත් දන්නේ විදිහට නයිට් එකකින් බලන්න ඕක කැම්පස් එකෙන් තමයි ඊට පස්සේ බලන්නේ. නයිට් එකකින් ඕක බලලා පහන ප්‍රශ්න ටිකක් විතරයි අහන්නේ. ඒ දැන් ඊට කලින් දැන් අපි ට්‍රේනින් යන්න කලින් මේ වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් මේ ඔය දැන් නයිට් එකත් ඇවිල්ලා ඕක අපි දැන් ඇග්‍රීමන්ට් එක සයින් කළා යවුවට පස්සේ නයිට් එකකින් එනවා කම්පැනියට. කම්පැනියට ඇවිල්ලා කම්පැනියෙන් මෙදී අපිව අපෙන් අහනවා ප්‍රශ්න ටික. ඒ ටික අහනවා එතනින් ඊට පස්සේ නයිට් එකේ අපේ ආයි කනෙක්ෂන් එක ඉවරයි. ඊට පස්සේ ආයි කැම්පස් එකත් එක තමයි ඒක ටික තියෙන්නේ. දැන් මෙදා පාර කිහිප දෙනෙක්ගේ විතරයි මන් දැනුවත්ව මේ කම්පැනියෙන් නයිට් එකකින් මේ කම්පැනි වලට ගිහිල්ලා ඇහුවේ. ඒ කියන්නේ BST දෙතුන් දෙනෙක් ගහලා තිනවා. මං දන්න තරමින් අපේ ডিপার্টমেন্ট එකේ නම් එහෙම ගොඩක් උන් නැහැ. ඒ විදිහ ඇහුවේ. දැන් දැන් තියෙන කතාව අනුව කැම්පස් එකට නයිට් එකකින් ඇවිල්ලා ධෛර්යය බලලා අපෙන් ප්‍රශ්න ටිකක් අහනවා. ඕක තමයි දැන් තියෙන විදිය. ඔයාලට කොහොම වෙයිද කියන්න දන්නේ නැහැ ඒක. දැන් සමහරකට ඔයාලගේ තියෙන එක මේ තියන තත්ත්වෙත් එක සිටුේෂන් එක හරියෝ සමහරකට කම්පැනියෙන් ට එන්න පුළුවන් නයිට් එකකින්. ඇවිල්ලා ඔයාලගෙන් මේ ප්‍රශ්න අහන්න පුළුවන්. හරිද? තව මොන හරි ප්‍රශ්න තියෙනවද? හෙලෝ බං, මට පොඩි දෙයක් ඇඩ් කරන්න ඕනම කියනද? ආහහහ මේ මෙහෙමයි ඔය පැටය කියපු විදිහට එහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ ඩයිරි කෙනෙක්ට මට ඒක කියන්න අමතකුණා. ඒ කියන්නේ කලින් නයිට් එකෙන් තමන්ගේ ට්‍රේනින් ප්ලේසස් වලට ඇවිල්ලා එහෙම ඩයිරි එක බලලා හරි ඒ දේවල් පිළිවෙලට කරගෙන යනවාද කියලා බලලා තිබ්බා. ඒ වගේම තමයි සමහර කම්පැනිස් එහෙම කරන්න පුළුවන්. දැන් අපේ නොරිටාගේ කම්පැනි එකට නයිට් එකෙන් කෝල් කරලා හෝ එහෙම කොයි විදිහේ වගේ කිමද්දි කියන්න දන්නේ නැහැ. HR එකෙන් දැන් අපි ගිහිල්ලත් මාස 4ක් විතර ගියාට පස්සේ කියන්නේ කොරෝනා ඒ පීරියඩ් එකෙමුත් පස්සේ අපි කොහොමද ඩයරි එක ෆිල් කරන්නේ, අපි කොහොම මොන මොන දේවල් දෙකේ ලියන්නේ වගේ දේවල් අපේ HR එකෙන් බැලුවා. ඒ කියන්නේ සතියකට පාරක්
ඩයරි එක අරගෙන ඒ වෙනකොට සුපර්වයිසර්ගෙන් සයින් කරලා තියෙන්න ඕනේ සතියට අනිවාර්යෙන් ඒ විදිහට ඒක බැලුවා ඉතින් මේ ඒ වගේ දේවල් කරයි බොහෝ විට සමහර හැම කම්පැනි එකම කියන්නේ නැහැ අර නයිට් එකකින් එහෙම හරියට හොයලා බලන්නේ නැති වුණොත් එහෙම කම්පැනි එකේ වගකීමක් තියෙන ඔයාලට ට්‍රේනින්ග් කරන්න දෙන්නේ ඒ හින්දා සමහර කම්පැනි එකකින් HR එකකින් වගේ ඔයාලව හොඳටම බලයි ඔයාලා ඒ දේවල් පිළිවෙලකට ට්‍රේනින්ග් එක කරගෙන යනවාද කියලා ඒ දේවල් වලදී ඔයාලා ඒවා හරියට පිළිවෙලකට කරන්න ඒ වගේම ඒ කට්ටියට මේ කියන්නේ වැරද්දක් කියන්න ඉඩ දෙන්න එපා හරියට ඒ දේවල් ෆීල් කරලා දෙන්න අතපසු කරන්න එපා ඒ වගේ දේවල් කරනකොට යාලා ඉල්ලන දේවල් ඒ විදිහට කරලා දෙන්න. ඒ කියන්නේ මං කියන්නේ මේ ඩයරි එක ෆීල් කරන එක වගේ දේවල් ඒ කටි බලනවා නම් HR එකෙන් බලනවා නම් දැන් මේ නයිට් එකකින් ඇවිල්ලා සමහරට ඔය එක පීරියඩ් එකකින් බලන්නේ කතාව මේ ඉස්සරහට උනේ නැත්තම් කම්පැනි එකෙන් බලන මොකක් හරි එක සමහර සුපර්වයිසර් තදටම චෙක් කරන්න ඉඩ තියෙනවා සයින් කරන එකට අමතරව වෙනමම නැත්තම් ඔය HR එකකින් වගේ චෙක් කරන්න ඉඩ තියෙනවා ට්‍රේනර්ස්ලා ඔක්කොම ළම එකතු කරලා අපේ ට්‍රේනර්ස්ලා ඔක්කොගොල්ලම සඳට ටයිම් එකක් දීලා ඒ වෙලාවට හරියට ගෙනත් තියන්න ඕනේ කියලා පහුදාට තමයි ඩයරි දුන්නේ ඒක හරියට ඒ කටි බලලා තිබ්බා ඉතින් එහෙම අපිට HR එකේ මැනේජර් කියලා තිබ්බා HR මැනේජර් මීටින් එකක් අරන් කලින්ම කිව්වා ඔයාලා මේ ඩයරි එක දෙන විදිහ අපි ඇටෙන්ඩර්ස් මාක් කරනවා ඒවා හරියට තිබ්බේ නැත්නම් එයාලගේ සර්ටිෆිකට් එක මං කියන්නේ සර්විස් ලෙටර් එක දෙන්නේ නැහැ ඒවා සර්විස් ලෙටර් එකේ අපව අපිට ලියන්න වෙනවා ඒ හින්දා ඕගොල්ලෝ ඕගලගේ වගකීම අපි කියන දේ හරියට ඉටු කරන්න කියලා සමහරවිට ඔය වගේ දේවල් ඔය කට්ටිය ඒ කියන්නේ එච්චර කියා කරන්න නැති වෙන්න පුළුවන් හැබැයි අන්තිම වෙද්දී ඒ දේවල් හිතා ගන්න බැරි විදිහට කැරකිලා එන්න පුළුවන් ඒ හින්දා ඒ වගේ දයක් වුණොත් එහෙම ඕගොල්ලෝ ඒ වගේම හරියට ඉෂ්ට කරන්න සර්විස් ලෙටර් එකක් ගන්නකොට මොනවත්ම වැරද්දක් ඒකේ ලියවෙන්න ඉඩ තියන්න එපා මේ වගේ දේවල් වලදී ඒ හින්දා ඒ ගැන හොඳට හිතලා බලලා කටයුතු කරන්න කියලා මම කියනවා thank you ස්තුති සඳමාලි මම හිතනවා ඔක්කොම ප්‍රශ්න ඉවරයි වගේ කියලා අතරම මේ ලාවේ අපේ මේ වැඩේ කරගන්න අපේ ජූනියර් බැජ් එකෙන් ඉල්ලලා තිබ්බට පස්සේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ කට්ටියට පණිවිඩේ ආවට පස්සේ ඊටම කැමැත්තෙන් සාවුනා කමින් මේ වැඩේ කරන්න ලෑස්ති වුණා. ඒ පිළිබඳව ස්තුති කතාව කරන්න මම ලිමෝට් ආරාධනා කරනවා. මම කව ප්‍රශ්න නැහැ නේද කට්ටියට? හරි මේ ප්‍රශ්න නැහැනේ මේ මේ මීටින් එක යන එක මේ ඉල්ලුවේ දැන් බ්ලයි බජ් එකෙන්මයි මේ දවසක් මේ යුනිව මීටින් එකක් ගත්ත වෙලාවක මේ අස්ස ඇව්වා මේ අපේ කට්ටිය දැන් ට්‍රේනින් යන්න ඉන්නවා ඔයාලා ගත්ත අත්දැකීම් එක්ක පොඩි මේ ඕක අපේ මේ බජ් එකට ඊට පස්සේ මම කිව්වා බජ් එකට කිව්වට පස්සේ කට්ටිය ගොඩක් උනන්දු වෙන් මේ විදිහට වැඩේ කරමු ඩිපාර්ට්මන්ට් වයිස් ගමු අරගෙන වැඩේ කරමු කියලා ගොඩක් උනන්දු වැඩේ කරා ඒකට මුලින්ම අපේ බජ් එකේ කට්ටියට ස්තුති වෙනවා මේ මට විච්ච පොඩි සිදුවීමක් තියෙනවා ලෝස්ටා කියලා ඒකත් එක්කම ඒ කතාවත් කියලා මේක නවත්තන්න මේ දැන් මං ගියේ ලෝස්ටා එකටනේ දැන් ඒක ගත්තොත් සාමාන්‍ය ඒකේ ලංකාවේ මේ කියන්නේ ලෝකෙම පුරා පැට්‍රිස් 28ක් විතර තියෙනවා කියන්නේ සාමාන්‍ය ඇමරිකාවේ තියෙනවා ඕස්ට්‍රේලියාව වල තියෙනවා නිව්සීලන්ඩ් වල තියෙනවා ජර්මනි තියෙනවා ඔය විදිහ රටවල් හැමතැනම වගේ තියෙනවා දැන් ලෝස්ටා එකේ ලංකාවේ විතරක් තියෙනවා පැට්‍රිස් 14ක් එතකොට මේ පැට්‍රිස් 14න් 12ම තියෙන එකල අනිත් දෙක තියෙන ඔය ගාල්ලේ හක්මන පැත්තෙම නැහැ ඒක හරියටම දන්නේ නැහැ දැන්. ඕකේ ගත්තොත් සාමාන්‍ය ලෝස්ටා එකේ ලංකාවේ විතරක් සේවක වැඩ කරන 8000ක් විතරයි. එතකොට 8000 ඇතුලේ ට්‍රේනියස්ලා විතරක් ඉන්නවා. අවම මේ අවුරුද්දකට ඒගොල්ලෝ ට්‍රේනියස්ලා ගන්නවා 600ක් 14ක්. අවුරුද්දකට 600ක් 14ක් ගන්නවා. එතකොට සාමාන්‍ය එච්චර ප්‍රමාණය ඒගොල්ලෝ අඩුම දවසට දෙන්නෙක්වත් ඒගොල්ලෝ ට්‍රේනියස්ලා ගන්නවා කම්පැනියට. එතකොට 600ක් විතර ඉන්නකොට 600 කන්ට්‍රෝල් කරන්න ඒගොල්ලෝ දාලා තියෙනවා සාමාන්‍ය ට්‍රේනින් සෙන්ටර් එකක්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් කම්පැනි 50ක් විතර වැඩ කරන වෙනම සෙන්ටර් එකක් තියෙනවා ඒ ට්‍රේනින්ස්ලා 500 කන්ට්‍රෝල් කරන්න විතරක්. කියන්නේ ඒගොල්ලන්ගේ පඩි හදිය හදන්න. අතනකද ලෝස්ටා එකක් ගත්තොත් ට්‍රේනියා කෙනෙක් එනකොට ට්‍රේනියාට වෙනම ට්‍රේනියා කියලා ගහව ලෝස්ටා බැජ් එකක් ගහව වෙනම ෂර්ට් එකක් පාව දෙනවා. සවත්තු දෙක දෙනවා, හෙල්මට් එක දෙනවා, හැමදේම අලුතෙන්ම ඒ ට්‍රේනියටම කියලා වෙන් කරනවා. හරි එතකොට ඒ ඔක්කොම බලන්නේ ට්‍රේනින් සෙන්ටර් එකේ. එතකොට අපේ කැම්පස් එකෙන් කා හරි මොකක් හරි යුනිවර්සිටි කොලෙජ් එකකින් හරි ලෝස්ටා එක ට්‍රේනින් යනවා නම් ඒගොල්ලෝ කෙලින්ම කතා කරන්න ඕනේ ඒ ට්‍රේනින් සෙන්ටර් එකට.
ඊට පස්සේ ඒ කම්පැනි විතරක් ඉන්න සාමාන්‍ය ඉන්ජිනියර්ස්ලා 300ක් විතර. ඒක වෙනම තියෙනවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සෙන්ටර් එකක්. ඒක සම්පූර්ණයෙන්ම ඉන්න ඉන්ජිනියර්ස්ලා 300ක් විතර. එතකොට ඒගොල්ලන්ට රිසර්ච් වලට හරි මොනවට හරි ට්‍රේනියස්ලා ඕනේ නා. ඒගොල්ලෝ කියනවත් ඕනේ ට්‍රේනින් සෙන්ටර් එකට. එතකොට මේක අපිව ඒ අදාළ ඉංජිනේර ගාවට දාන්නේ ට්‍රේනින් සෙන්ටර් එකේ. ඒගොල්ලෝ තමයි ඉන්ටර්වයුව කරන්නේ. ඒ ට්‍රේනින් සෙන්ටර් එකෙන් තමයි ඉන්ටර්වයුව කරන්නේ. එතකොට ඉංජිනියර්ස්ලාට ට්‍රේනියස්ලා ඕනේ වෙන්නත් ඕනේ අපි අතුල්ට ගන්න. නැත්තම් එහෙම නැතුව ගන්නෙත් නෑ. ඒක ඉන්න ප්‍රමාණ වැඩි වෙන තමා ගොඩක් ට්‍රේනින්ස්ලා ගන්න. ඒ කියන්නේ ඉංජිනියර්ස්ලා ගොඩක් ඉන්නවා, චාරේ ගොඩක් ඉන්නවා, ෆැක්ටරිස් 14ක් තියෙනවා. ඒතකොට ඔක්කොටම ගන්නවානේ. ඒවත් එක්ක තමා මේ වැඩි වෙන්නේ. එතකොට මේ ගත්තොත් දැන් අපේ කැම්පස් එකෙන් කියලා තිනවා මෙහෙම අපේ ට්‍රේනියස්ලා වගේක් ඉන්නවා ගන්න කියලා. ඊට පස්සේ අපේ කැම්පස් එකෙන් ඒගොල්ලෝ ඉල්ල තිනවා ප්‍රොස්පෙක්ට් එක. ඊපස් ප්‍රොස්පෙක්ට් එවල්ලා ඒගොල්ලෝ කියලා තිනවා හරි 5 දිනකට පුරප්පාඩු තියෙනවා. අපි මේකේ ඊඳ පහක් ගන්න පුළුවන් පහක් එවන්න කියලා. ඉතින් අපි ලෝස්ටා කිව්වම අපි දන්නව හැමෝම ඒක යදන් ටයර් කියලා. ඉතින් අපිටත් අනික ටයර් කිව්වම මතක් වෙන්නේ පොලිමනේ. අපිත් බලන්න පොලිම. එහෙනව නේද? එහෙනව එහෙනව කියන්නේ. ඔව් අපිට මතක් වෙන පොලිමනේ ටයර් කිව්වම අපිට මතක් වෙන පොලිම. ඊට පස්සේ අපි පහක්ගේ අනිත් දෙන් පොලිම මතක් වෙන්නේ. ඊට පස්සේ අපි කැම්පස් එකේ ලෝස්ටා එකට පහක් ඉල්ලලා දිනවා. පොලිම කරන්න ඔය ඇමති පහක් දැම්මා. එතකොට මේ පහේ මමයි කොරුණායි පට්ටුයි උඹී දාල කෙල්ලෝ දෙන්නා කොල්ලෝ තුන්දෙනා හිටියේ. ඊට පස්සේ මෙහෙම මේල් එකක් ආවා උදේ 10 වෙනකොට එන්න කියලා. මේ ට්‍රේනින් සෙන්ටර් එකට. ඊට පස්සේ කොරුණායි පට්ටුයි අපේ ගෙදර ආවා. අර දෙන්න ඒතෝ අපේ ගෙදර ඉඳන් අපි එහෙට ගියා. අනිත් දෙන්න ඉඳන් ආවා. ඊට පස්සේ ඇවිල්ලා එදා පළවෙනි දවසේ ඉන්ටර්වයුව එක තිබ්බා. අපි සාමාන්‍යයෙන් ටකිට ගහලා මේ ටයි එකක් දාලා ගියා. එතකොට ඒකේ කොච්චර ඔය කියන්නේ ඒක හොඳ ඔෆිෂියල් විදියට තිබ්බා. කියන්නේ අපි එතනට යනකොට කැම්පස් එකකින් අපි ID නම්බර් ඉල්ලගෙන අපි සම්පූර්ණ නම් ඉල්ලගෙන අපි අතුල්ට යනකොට අපි ID නම්බරේ පවා ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒ ID නම්බරේ නම ඉස්සරහින් අපි සයින් එක දාලා තමයි අපි අතුල්ට යන්න ඕනේ. ඒ කියන්නේ අපි යන්නත් කලින් ඒ අපේ ඩීටේල්ස් අරගෙන ඒ විදිය හදලා තිබ්බා. ඊට පස්සේ අපි අතුල්ට ගිහ ගම ඉඳගත්තා. ඉඳගෙන ඉන්නකොට එක්කෙනෙක් කෙල්ලු ගුවන් අතන ඉන්ටර්වයුව තියෙනවා. එක්කෙනෙක් කෙනා යන්න කියලා අපි ගියා. ගොඩක් සුහඳ ඒගොල්ලෝ කතා කරා. සිම් ප්‍රශ්න යන්නේ මේ ඉංග්‍රීසියෙන් ඇහුවේ නෑ මගෙන් නම්. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ යනකොට ඒගොල්ලන්ට තේරෙනවද කොහොමද දන්නේ නෑ. කෙලිම ඒක අපි සිංහලෙන් ඇහුවා. සිංහලෙන් ආපු ඉඳා බයක් වුණේ නෑ. වනලා දැම්මා බුරු ටිකකුත් එක්ක කේස් යන්නේ නෑ. ඊට පස්සේ අපිට ගෝක්කුම කට්ටි ගිහිල්ලා ඉඳගෙන ඉන්න කියලා තනි තනි ඉන්ටර්වයුව කරේ. ඊට පස්සේ ඉන්නකොට එතන හෙඩ් ඉන්නේ මිස්ටර් සුජීව කියලා කෙනෙක් ආවා. ඇවිල්ලා කිව්වා ඔයාලා 5 දිනවම තෝරගත්තා කවදදන්ද වැඩට එන්න පුළුවන් කියලා. ඉතින් අපි පොලිම කරන්න අපි ඔක්කොම ගියේ. අපි දැන් කැමැත්තෙන් කිව්වා අපි හෙට උනම් උනත් එන්නම් කියලා. ඊට පස්සේ අපිට ගියා එන හෙට උදේ 10 වෙනකොට කම්පැනිට එන්න කියලා. ඊට පස්සේ අපි උත් ගියා. ගියපු ගමන් අපිට වෙනම ඇඳුම් දුන්නා. අපිට අපිටම කියලා සපත් දුන්නා. පළවෙනි දවසේ අපි ෂර්ට් වල සයිස් ගත්තා. සපත්තු වල සයිස් ගත්තා. යනකොටම අපි ෂර්ට් සපත්තු හැමදේම අපිට ලෑස්ති කරලා තිබ්බ දෙවෙනි දවසේ යනකොට. ඊට පස්සේ ඒක ඇඳගෙන වැඩට යන්න හරි කිව්වා. ඊට පස්සේ අපේ අරන් යන්න වාහනයක් ආවා. ලෝරි වාහනයක් ඇවිල්ලා අපි ඒ වාහනේ දාගෙන අපි අදාළ ෆැක්ටරි එකට අපි ගිහින් බැස්සුවා. ඊට පස්සේ බස්සලා ඊට පස්සේ ඉතින් ඇතුළට යනවා. යනකොටම අපි දැක්කිනවා ඉතින් ටයර් තියෙනවා, ටයර් වලට රිම් හයි කරනවා. අපි හැමදේම බලන දැක්කා. ඊට පස්සේ දැකලා අපි ඇතුළට ගිහිල්ලා අපි ගෙලින්ම අපිට හඳුන්වා දුන්නා මෙයා තමයි සුපර්වයිසර් කියලා. හොඳ කොල්ලේ, පට්ට හොඳයි. මේ ඊට පස්සේ අපි හඳුන්වා අපි ගෙලින්ම ලැබ් එකට එක්කන් ගියා. ඊට පස්සේ අපිට ගොමේ තමයි ඔයාලේ සීට් මෙතෙන් හන්දම වලට ටික් කරන්න තියෙන කියලා. එතකොට අපේ ප්‍රොස්පෙක්ට් එක බල්ලා ඒගොල්ලෝගේ පුටප්පෝඩ් හැදිලා තියෙන මැටලොජි වලට අපි ගියේ පොලිම කරන්න. හැබැයි අපි ප්‍රොස්පෙක්ට් එක බල්ලා අරගොල්ලන් පුටප්පෝඩ් දීලා තියෙන මැටලොජි අන්තිමට අපි උදාගත්තේ මැටලොජි වලට. අපි දෙවෙනි දවසේ වැඩට යනකන් දන්නේ අපි යන්නේ මොකටද කියලා. හරිද? ඉතින් ඕම තමයි මේ මේකේ මේ මේකේ දෙයක් කරන්න මේ ඕන දෙයක් කරන්න ලෑස්ති වෙලා යන්න. අපිට ඕන තරම් ප්‍රශ්න ඒ කියන්නේ මොනවද වෙයිද දන්නේ නැහැ. අපි කරන්න ගිය මේ පොලිම හැබැයි එතනදී කියලා වැඩ පටන් ගන්නකොට තමයි අපි දන්නේ අපි වැඩලා තියෙන මැටලොජි වලට කියලා. ඉතින් ඕන දෙයක් කරන්න ලෑස්ති වෙලා යන්න මේ අපිට ඕන තරම් ප්‍රශ්න ඒ මේ මුල් දවස්වල අපිට මේ එපා වෙයි. ඇත්තටම එපා වෙනවා. දැන් බ්ලෝස් ටයි පටන් ගත්තා උදේ 7 හැන්දෑවේ 4 හමාරකම් අපි ඉන්න ඕනේ. උදේ 4ට යන්න ඕනේ. ඉතින් ගෙදර යන්න ඕනේ 6ට. ඔය පහම අටවත් ඇහැරෙන්නවා. විදි ප්‍රශ්න ඇයි ඒඳ මේ ඒවා ගැනත් වැඩි හිතන්නව මහන්සිලා වැඩ කරන්න ජොබ් එකට ගියා වගේ ජොබ් එකට ගියා මීට වඩා අමාරුයි ඉතින්.
ඒවත් විතර වැඩ කරන්න කැම්පස් එකේ නම තියාගන්න කට්ටියම මේ අනිත් ඒ හොඳම මතක් තියාගන්න කම්පැනිවත් හැමදාම නේ තමන්ගේ සේෆ්ටි එක තමයි ෆස් සේෆ්ටි එක ගැනත් ලොගෝට හිතන්න සැලකිලිමත් වෙන්න නම් පරිස්සමෙන් ගිහිල්ලා වැඩ ටික කට්ටියම කරගන්න එනම් එක නවත්තුම් මාරින්න මේ DSI එක ගැන පොඩ්ඩක් කතා කරන්න අජිත් කුමාර අර මල්ලි කෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක් මේ DSI එක ගැන ඔව් මේ කාටද දන්නේ දැනගන්න ඕන මොන මල්ලිට දන්නේ නැහැ නේ ඒකේ කොහමද ඒ කියන්නේ මේ මොන ডিপার্টমেন্ট එකකටද වැටෙන්නේ එතකොට කොහමද කියලා තමයි දැනගන්න ඕනේ දිනේෂ් ප්‍රශ්න අහන්නවා අජිත් කුමාර ඔයා කියන්නේ මේ ডিপার্টমেন্ট එකේ කොහොමද කියලා මේ දැනගන්න ඕන මොනවද දන්නේ නැහැ නේ අපේ මොන ডিপার্টমেন্ট එකකටද වැටෙන්නේ මේ මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ අපේ සබ්ජෙක්ට් එකේ මොනවද කවර් වෙන්නේ කියලා DSI ගත්තට පස්සේ DSI එකේ තියෙනවා මචං මේ මැටීරියල් පැත්තක් වෙනම තියෙනවා මැටීරියල් ගත්තට පස්සේ ඒකේ තියෙන්නේ PV coat PVC coated fabric පැත්තක් තියෙනවා ඊට පස්සේදී PU coated මැටීරියල් එකක් තියෙනවා ඒක ෆැබ්‍රික් වල තමයි coated කරන්නේ හරිද ඊට පස්සේ genuine leather එකක් තියෙනවා ඔය එහෙම ඒ මැටීරියල් තියෙන එක තියෙනවා DSI synthetic කියලා ඒ ෆැක්ටරි එක දන්නවැති කලින් ප්‍රයිමෝ ලංකා කියලා තිබුණු මැටීරියල් කම්පැනි එක. කලින් ප්‍රයිමෝ ලංකා කියලා තියෙන මැටීරියල් කම්පැනි එක දැන් තියෙන්නේ DSI සින්තටික් කියලා තමයි aran තියෙනවා ඒක DSI එකෙන්. ඔව් අපිට ඒක ගත්තේ මේ අපිට මොන වගේ දේවල්ද මේ මාස සබ්ජෙක්ට් එකේ තියෙන දේවල් වලින් මොන වගේ දේවල්ද හේ අපි ටච් වෙන්නේ සා. ඒක තමයි මම මේ දැන් යන්න හදන්නේ. මම ෆැක්ටරි එකේ තියෙන පැති ටික තමයි දැන් මම කියන්න හදන්නේ මචං එක. හරි. මේ ඊට පස්සේදී ඕකේ ඊට පස්සේ ඒ තියෙන්නේ DSI synthetic කියලා material පැත්ත තියෙනවා ඊට පස්සේ තියෙනවා main plant එකේ යනවා මේ natural rubber සහ synthetic rubber වලින් rubber shippers ගන්න එක හරිද ඊට පස්සේ ආයි යනවා කරන්දෙනිය plant කියලා තියෙනවා කරන්දෙනිය plant එකේ තමයි මම හිටියේ කරන්දෙනිය plant එකේ කරන්නේ සම්පූර්ණම PU product එකක් යන්නේ ඒකේ ඒක යනවා safety shoes යනවා chep shoes යනවා ඊට පස්සේ theater shoes යනවා ඊට පස්සේ genuine leather shoes යනවා ඊට අමතරව usofto කියන channel එක ගන්නවා හරිද ඔය ඒකේ ඒ product එක යන්නේ ඒකේ සම්පූර්ණම තියෙන්නේ PU polyurethane ඒකේ polyurethane වලද යනවා ඊට අමතරව main plant එකේ laboratory එකක් තියෙනවා lab එකේ තියෙන්නේ compressive stress මේ stretching stress ඊට පස්සේ hardness ඊට පස්සේදී thickness අර එහෙම ඒවා ඊට පස්සේ chemical වල තියෙන gel time එක pinch time ඊගාවට cream time forming time ඒවා calculate කරන්න වෙනම indentometer ඊට පස්සේදී FRD එක fixed ratio density testing ඔය ටෙස්ටින් ටික යනවා වෙනමම ලැබෝටරි එක. දැන්ට මට ලැබෝටරි එකට යන්න හම්බුන්නේ නැහැ. ඒකට දාලා දෙන්නම්කෝ මේ කොරෝනා ටයිම් නිසා මේන් ප්ලාන්ට් එකට වෙනත් ප්ලාන්ට් වලින් ගන්නෙ නැහැ. මේන් ප්ලාන්ට් එකේ තමයි ලැබෝටරි එක තියෙන්නේ. ඊට පස්සේ තව වෙනමම එකක් තියෙනවා මේ DSI එකේ කිමිකල් පැත්ත විතරක් කවලම් කරන. කිමිකල් කවලම් කරනවා විතරමයි මේ ෆැක්ටරි එකේ කරන්නේ. ඔය ෆැක්ටරි ටිකෙන් වේකන්සි එන එකට දානවා. දැන් මම යද්දි වේකන්සි එක තිබුණේ කරන්දෙනිය ප්ලාන්ට් එකේ PU එකේ. ඒක නිසා ඒකට දැම්මා. කෙලින්මම මේ කියන්නේ ඒකේ සුපර්වයිසර්ස්ලට නෙමෙයි දාන්නේ කෙලින්ම ෆැක්ටරි මැනේජර්වට තමයි දාන්නේ. ට්‍රේනින් එකට දාන්නේ. කරන්දෙනිය ප්ලාන්ට් එකේ. එහේ අපිට වේකන්සි තියෙනවද? වේකන්සි කලින් දැන් තිබුණා. මම මම යද්දි තිබුණා ඒක කිමිකල් ඉන්ජිනියර් හිටපු කෙනා රිටයර් වුණා රිටයර් වෙච්ච එකේ වේකන්සි එක තිබුණා ඒකට තමයි මාව එතන තමයි දාලා කිමිකල් පැත්ත අර මේ බැලුවේ කිමිකල් කෝඩ පස්සේ කිමිකල් තියෙනව මචං ඒකේ MEK තියෙනවා ඊට පස්සේ DMF තියෙනවා ඩයිමෙතිල් ෆෝමල්ඩිහයිඩ් කියන එක ඊට පස්සේදී අයිසොසයනේට් තියෙනවා පොලියෝල් තියෙනවා ඊට පස්සේ හාඩ්නර් තියෙනවා ඊට පස්සේ කලරින් වර්ග තියෙනවා ඊට පස්සේ මැටීරියල් වර්ග අර DSI සින්තටික් එකේ තියෙන මැටීරියල් වර්ග ගොඩක් ඒවා ගෙන්නනවා ඒව ඒ ටික තියෙනවා ඊට පස්සේදී ඔය ප්‍රොඩක්ට් වල
quality පැත්ත බලන එක quality පැත්ත ඒ ටික තියෙනවා ඊට පස්සේ වෙනම මැෂින් තියෙනවා chemical mix කරන ඊට පස්සේ mix කරන ඒවා ඊට පස්සේ mix කරන්න කලින් heat කරන්න ඕන machine ඒවා ඒ ටික ඔක්කොම තියෙනවා ඔව් මම හිතනවා ඒ ටිකත් එක්කම තව යනවා අපිට උත්තරේ හම්බුනා ඇති කියලා සූස් වල part මහන්න ඕනනේ සොවින් part එකකුත් තියෙනවා ප්‍රශ්න යමු කරපු මල්ලිට මම හිතන්නේ හරි උත්තරේ හම්බුනා ඇති කියලා තව මොන හරි මල්ලි ප්‍රශ්න තියෙනවද ආයි යංග තව එකක් තියෙනවා DSI එකේ දැන් මෙහි අපේ ඔය මේවක තියෙන සෙරමික් එක රූෆින් ටයිල් එක ඔව් ඒකටත් ගන්නවා හොඳ DSI කෝඩ පස්සේ ඒකටත් ගන්නවා ආ ඔව් අපි එහෙම නොත් මේ DSI එක යන්න කැමති ඉන්න මල්ලි ඉන්නවනම් අජිත් කුමාරව සම්බන්ධ කරගන්න මේ අපි ගෲප් එක හරහා මේ අපි නම් දැන් ඒක දෙන්න තිරප්පනේ मट पोड कथा फैक्ट्री मेनेजर अजित कुमार संबंध कर හරි එහෙමනම් සියලු දෙනාට ස්තුතියි මේ අවස්ථාවට එකතු වුණාට අපේ දැන් ජූනියර් බෙජ් එකෙන් රික්වෙස්ට් කරාට පස්සේ අපි කට්ටිය එකතු වෙලා මේ පොඩ්ඩක් හොඳ විදිහට කරන්න කියලා හිතුවා මේ නිකම්ම කතා කරනවට වඩා මේ මම හිතනවා හොඳ මේකත් අද හොඳ දෙයක් ගන්න ඇති කියලා ඒ වගේම මම ප්‍රධාන වශයෙන් ස්තුතිවන්ත වෙනවා මේ මදුෂාන් ප්‍රියංකරට සහ වන්දනාට මේ අපි ෆ්ලයර් එක හදාගන්න දවසින් සම්බන්ධයෙන් ඒ වගේම මල්ලිලාට ස්තුතිවන්ත වෙනවා මේකට සහභාගී වුණාට මල්ලිලා ආයෙත් තහන මොන හරි ප්‍රශ්න තියෙනවද අන්තිම වතාවට ප්‍රශ්න නැහැ වගේ අපි එහෙනම් මේක ක්ලෝස් කරමු නේද කියලා මේ විභාගෙත් තියෙනවනේ කට්ටිය එහෙනම් හොඳ විභාගයකට පාඩම් කරලා විභාගෙ ලියන්න එහෙනම් සුබ දවසක් එහෙනම් මේක අපි ක්ලෝස් කරමු නේ හරි thank you